නමෝ බුද්ධාය. සීත සිරිමා හිමේ සිට ඔබ හමුවන බව ඉතාම සතුටින් නිරාමිස ප්‍රීතියෙන් යුක්තවයි මේ නවම් පුන් පොහෝ දිනෙහි මා ඔබට දන්වා සිටින්නේ. කොළඹ රත්නපුර මාර්ගයේ කොළඹ සිට පැමිණෙන කෙනෙක්ට කුරුවිට හන්දියෙන් වමට හැරී කිලෝමීටර 16ක් පමණ ආතන අභිනවයෙන් පිහිටුවා වදාළ සිරි ගෞතම සම්බුද්ධ සිරිපා මහා සෑරරුන් වැඩහිදින ආකාරය දැකගන්නට පිළිවන්. ඒ අභිනව චෛත්‍යරාජන් වහන්සේ වැඩ සිටින්නේ තුඟුගිරි පවුරෙන් සුරක්ෂිත වූ මනරම් පින්බිමක. මොහොතින් මොහොත මේ පින්බිමෙහි මනරම් බව විචිත්‍රත්වය වෙනස් වනවා, තීව්‍ර වනවා. අපි වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සතුටක්, ප්‍රීතියක්, දෛනික ජීවිතයේ නොයෙකුත් ලතැවුල් විඳින, දුක් ගැහැට විඳින අපට මේ පින්බිමට පැමිණෙන් පස්සේ දැනෙන්නට පටන් ගන්නවා. ඒ පරිසරික විචිත්‍රත්වය නිසා ඇතිවන ප්‍රීතිය තවත් දෙගුණ තිගුණ වනවාට සැකයක් නැහැ. මේ පින්බිමෙහි තිබෙන වටිනාකම ඉතා මැනවින් දන්නා කෙනෙකුට. ඒ නිසා අපට මේ පින්බිමෙහි පවත්නා වූ වටිනාකම කතරම් අසිරිමත් පුදබිමක්ද මේ, කතරම් අසිරිමත්ද පින් අසිරිමත් පින්බිමක්ද මේ යන්න ඉතාම මෙත් සිතින් යුතුව පහදා දීම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා වැඩමකට වදාලා අපි ඔබ වහන්සේලා නමස්කාර පූර්වකව පිළිගන්නවා. පින්වත් ස්වාමීන් වහන්ස, අපේ ගැමියා කියනවා, බතට කන්න බැරි බතලේ ගල කන්ද, අලට කන්න බැරි අලගල්ලේ කන්ද, හුනට කන්න බැරි හුන්නස් කිරි කන්ද, මෙහැමට වැඩි හිටි සමනල කන්ද ආදී විදියට මේ සියලු කඳු පර්වතයන්ට වැඩි හිටිවන්නා වූ සමනල කන්ද පිළිබඳව දර්ශන මාත්‍රයෙන් අපේ පෙර ගැමියා එහි වටිනාකම හඳුනාගත්තා. පින්වත් ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ අපිට පහදා දෙයි මේ පින්බිම ඒ දකින දසුනට එහා ගියපු කොයිතරම් වටිනා පින්බිමක්ද යන මග. නමෝ බුද්ධාය. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර අපහට මේ උතුම් ධර්මයේ කියා දුන් මෙවන් උතුම් පින් කිරීමට නිරන්තරයෙන් මා ආශිර්වාද කරන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් අඩවිය මේ ලංකා ධරණීතලයේ පමණක් නොවේ, මේ ලෝකයේම තිබෙන ඉතාමත්ම සුවිශේෂී පින්බිම. පින්වත් දිනූෂ සඳහන් කළා වගේ මේ පින්බිමේ තිබෙන සුවිශේෂී බව අපට දැකීම් මාත්‍රයකින් පවා දැනෙනවා. ඒක දැන් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුගේ හදවත මේ පින්බිමට පැමිණියට පස්සේ මේ පින්බිමේ තිබෙන අසිරියත් සමග ඊට සංවේදී වෙනවා. ඒ අසිරිය හුදෙක්ම මේ පරිසරයේ අසිරිය නොවේ දිනෝෂ. ඒ අසිරිය අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිය. ගෞතම නම් වූ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් සම්බුදු පාපහසින් පවිත්‍රත්වයට පත් වූ පින්බිමක් මේ පින්බිම. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් නිර්මල පාපහසින් මේ බිම පවිත්‍රත්වයට පත්වෙද්දී ඒත් සමග වැඩම කළ 500ක් වූ මහරහතන් වහන්සේලාගේ උත්තම වූ පාපහසිනුත් මේ බිම පවිත්‍රත්වයට පත් වුණා. ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් සම්බුදු ශ්‍රීපාද පද්මය, ඒ වාම ශ්‍රීපාද පද්මයේ පිහිටා තිබෙන්නේ මේ අසිරිමත් පින්බිමේ. ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු අසිරිය මේ බිමේ හැම අඟලක් අඟලක් පුරාවටම මේ සම්මණ්ඩල අඩවිය පුරාවට අපට දැනෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අසිරියත් එක්ක කැටිවෙච්ච, රහතන් වහන්සේලාගේ තිබුණු අසිරියත් එක්ක කැටිවෙච්ච ඒ සම්බුද්ධ ශ්‍රාවක සෝතාපන්න දිව්‍ය රාජෙක් වන සුමන සමන් දෙවරජුන්ගේ අනුභවයත් මේ භූමිය පුරාවට විසිරීලා තිබෙනවා. ඉතින් අපි මේ සමනල අඩවිය ගැන කතා කරද්දී මේ සම්බුදු සිරිපා මහාසෑය නිර්මාණය වී තිබෙන මේ සමනල අඩවිය ගැන කතා කරද්දී අපේ සිත નિરાයාසයෙන්ම දිව යන්නේ දිනුෂ
මීට වසර 2600කට ආසන්න කාලයක් අතීතයේ සිදු ඒ අසිරිමත් සිදුවීමට. එහෙමයි. අපේ භාග්‍යවතුන් වහන්සේ සුමන සමන් දෙවිනිරිඳුන්ගේ ඇරයුමින් මේ අසිරිමත් සමනල ගිරිහිසට වැඩම කොට වදාලා. උන්වහන්සේ එදා 500ක් මහරහත් මුනිවරුන් සමග මේ අසිරිමත් පින්බිමට වැඩම කරන වෙලේ මේ මුළු මහත් සම්මනල ගිරිසිරස පමණක් නොවේ මේ මුළු සම්මනල අඩවියේම තිබුණු වෘක්ෂයන් මලින් බර වුණා. ඇත්තටම මේ ගැන සඳහන් වෙන තැන්වල විස්තර වෙන්නේ දිනුෂ මේ මුළු මහත් සම්මනල අඩවිය පමණක් නොවේ අකනිටා බඹලෝ දක්වා යම්තාක් වෘක්ෂයෝ ඇද්ද ඒ සියලු වෘක්ෂයන් මලින් බර වුණා කියලා. ඒ අපේ සම්බුදු රජාණන් වහන්සේගේ අසිරිය. ඒ අපට මේ මොහොතේ මදක් සිහිපත් කරගන්නට පුළුවන් පින්වත් ස්වාමීන් වහන්ස මේ චෛත්‍ය රාජානන් අවට මල් කමින් අලංකාර වී තිබෙන ආකාරය දුටුවයින් පස්සේ. ඔව් දිනුෂ. දැන් මේ අසිරිය දැන් එදා සිය දක්ෂ ගණන් වැඩියෙන් ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් අපේ හදවතට දැනෙන ස්වභාවයක් තිබෙනවානේ. එහෙමයි. දැන් සාමාන්‍යයෙන් එදා සිදුවෙච්ච දේ ගැන අපි අසද්දී පවා සමහර විට අපේ මේ ඇඟේ රෝමෝද්ගමනය වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ඉරිදි බලයෙන් ඒ රහතන් වහන්සේලා පිරිවරාගෙන ගුවන් ගෙබෙන් වැඩම කළේ හරියට ස්වර්ණ හංස රාජේ හංස රැලක් පිරිවරාගෙන වැඩම කරනවා වගේ. ඉතින් මේ දතරාෂ්ට නම් වූ ස්වර්ණ හංසයා යම් විදිහකට තමන්ගේ හංස පිරිවර පිරිවරාගෙන අහසින් මහා ගම්භීර ලීලාවෙන් ස්වර්ණ වර්ණයෙන් බබලමින් අතීතයේ අහස කුස ගමන් කළේ ඒ අයුරින් අපේ බුදුරජාණන් වහන්සේ මේ පින්බිමට වැඩම කළා කියලා අතීත පොතපතේ සඳහන් වෙනවා. ඉතින් එදා සම්බුදු රජාණන් වහන්සේ සමනල ගිරිහිසට වැඩම කළ වෙලේ සුමන සමන් දෙවිරජුන් තමන්ගේ දිව්‍ය භවනට බුදුරජාණන් වහන්සේ වැඩම කළ බව දැන බොහෝම සන්තෝෂයට පත් වුණා. සන්තෝෂයට පත් වෙලා ඒ මොහොතේ සාදුකාර දෙද්දී මේ අහස් කුස දැන් අදාපට පේනවා මුළු මොනින්ම ශ්වේත වර්ණයෙන් වැසී තියෙනවා හැම බැලූ බැලුවත්. එදා මේ අහස් කුස අතුරු සිදුරු නැතුව ඉදිකටු තුඩක් ගහන්න බැරි තරම් ප්‍රමාණයට දෙවිවරු රැස් වුණා කියලා සඳහන් වෙනවා. ඒ සියලු දෙවිවරුන්ගේ සාදුකාර මැද්දේ තමයි සුමන සමන් දෙවිනිරිඳුන් නීල වර්ණයෙන් බබලන ඉන්ද්‍රනීල මාණික්ක රත්නයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපා පද්මයන් පාමුල තැන්පත් කරලා වන්දනා කරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටවනසේක්වා ස්වාමීනි සුගතයන් වහන්සේ සුගතයන් වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ මේ ඉන්ද්‍රනීල මාණික්ක රත්නයේ මස්තකේ පිහිටවනසේක්වා කියලා ආරාධනා කළේ. ඉතින් ඒ වෙලාවේ දිනුෂ ඒ මහා කාරුණික වූ සුගත වූ අපගේ බුදුරජාණන් වහන්සේ සුමන සමන් දෙවිරජුන්ගෙන් අහනවා පින්වත් දේවේන්ද්‍ර යම් විදිහකට මම මේ ඉන්ද්‍රනීල මාණික්ක රත්නයේ මස්තකයෙහි මාගේ ශ්‍රීපාද පද්මය පිහිටෙව්වොත් සදහැවත් කුල පුත්‍රයන්ට ඒ ශ්‍රීපාද පද්මය වඳින්න ඉන්න බොහොම දුෂ්කරයි නොවේද? මොකද සමනල ගිරිහිස කියා කියන්නේ මේ ශ්‍රී ලංකා ධරණී තලයේ තිබෙන උසම තැන. උසම ස්වභාවික කන්ද. ඒ කියන්නේ දැන් අපි දන්නවා දැන් පිඳුරු තලාගල ගැන අපි කතා කරනවා. පිඳුරු තලාගල කියන්නේ ගලක්නේ. නමුත් සමනල ගිරිහිස කියන්නේ ස්වභාවයෙන්ම පිහිටි මහා පස් වලින් හැදිච්ච ස්වභාවික පර්වතයක්. ඒක නිකම්ම ගලකින් මස්තකයේ හැදිච්ච එකක් නෙවෙයි. එතකොට මේ මහා ඉහළ තැනට කොහොමද සදැහැති කුල පුත්‍රයන් ඇවිල්ලා වන්දනා කරන්නේ? මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මහද්දී සුමන සමන් දෙවිරජුන් බුදුරජාණන් වහන්සේ පාමුල දුහුත් මුදුන් තබාගෙන දනින් වැටිලා බුදුරජාණන් වහන්සේ පාමුල අයද සිටිනවා. ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටවනසේක්වා. ස්වාමිනි සුගතයන් වහන්සේ සුගතයන් වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටවනසේක්වා. යම් අයුරකින් සදැහැති කුල පුත්‍රයෙක් ශ්‍රද්ධාව මුල් කරගෙන ශාස්ත්‍රුන් වහන්සේගේ ශ්‍රීපාද පද්මේ වන්දනා කරනවා කියන අදහසින් ඒ උතුම් ශ්‍රීපාද පද්මේ වන්දනා කරන්නට මේ බිමට පැමිණෙනවා නම් ස්වාමීනි පුලුන් රොදක් ඉහළට එසවෙනා වගේ
ඉතාමත්ම පහසුවෙන් මේ ගිරිහිස තරණය කරලා ඒ උතුම් ශ්‍රීපාද පද්මේ වන්දනා කරන්නටත් පුළුන් රොදක් පල්ලෙහාට යනවා වගේ ඉතාමත්ම පහසුවෙන් නැවතත් ගම් නියම් ගම් බලා යන්නටත් මා ඉඩහසර සලසා දෙනවා ස්වාමිනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටවන සේක්වා ස්වාමිනි සුගතයන් වහන්සේ උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටුවා වදාරණ සේක්වා කියලා ආරාධනා කළා. ඒ මොහොතේ දෙව්ලොව දෙවියෝ මේ අහස් කුස සිසාරා බලා සිටියා. භාග්‍යතුන් වහන්සේ කුමක් කරාවිද? රැස්ව සිටි නාගයින් අහස් කුස අරා පොළොවේ බාරා බලා සිටියා. ඒ භාග්‍යතුන් වහන්සේ කුමක් කරාවිද? මුළු මහත් ප්‍රදේශයේම නිශ්ශබ්දතාවේ නැළලී ගියා. ඒ පින්බර මොහොතේදී ඒ දෙතිස් මහා පුරිස ලකුණින් යුතු පින්බර ශ්‍රී දේහ දරණ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ නිලුම් පෙත්තේ පැහැගත් සක් ලකුණින් විසිතුරු වූ ඒ සුන්දර වාම ශ්‍රීපාදේ මදක් ඔසවා වදාලා වාම ශ්‍රීපාදේ මදක් ඔසවා සිමින් ඒ සොඳුරු සම්බුදු පා කමල අර ඉන්ද්‍රනීල මාණික්ක රත්නයේ මත පිහිටවනු ලැබුවා. ඊ විලාවේ මේ ශ්‍රීරිපාඩවිය පමණක් නොවේ මේ ඝනකඩ මහ බොල් පොළව ඒක නින්නාදවන ආකාරයට කම්පා වුණා කියලා සඳහන් වෙනවා. පින්වත් දිනුෂ සාමාන්‍යයෙන් බුදු කෙනෙක්ගේ ශ්‍රීපාද පද්මය දැන් සම්බුදු පා සටහන් අදිෂ්ඨානයකින්තරව පිහිටන්නේ බුදුරජාණන් වහන්සේ කොහේ වැඩම කළත්. එදා සම්බුද්ධ අදිෂ්ඨානයෙන් ඒ සම්බුදු සසුන යම්තාක් මේ මිහිමඩලේ පවතිනවාද ඒ තාක් පවතින අන්දමට මේ සමනුල ගිරිහිසේ ඒ ඉන්ද්‍ර නීල මාණික්ක රත්නේ මස්තකෙහි අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ ඒ සොඳුරු වාම ශ්‍රීපාද පද්මයේ පිහිටුවා වදාලා ඉතින් ඉතාමත්ම සුන්දරව නීල වර්ණයෙන් බැබළෙන මාණික්ක රත්නේ මත ඒ සක් ලකුණින් විසිතුරු වූ සුන්දර සිරිපා පද්මයේ පිහිටියා. ඒ අදටත් මේ අසිරිමත් ගිරි සිරසේ වැඩ සිටිනවා. ඉතින් ඒ සම්බුදු රජාණන් වහන්සේගේ අසිරියයි අද මේ අපට දැනෙන්නේ. එහෙමයි. සිරි ගෞතම සම්බුද්ධ සිරිපා මහසෑරදුන් වහන්සේගේ මේ අද දවසේදී ඔබට දැක ගන්නට පුළුවන් ඒ වාම සිරිපා පතුල් වහන්සේගේ අනුරුවක් පිහිටුවවදාළ අන්දම. ඒ නීල මාණික්ක මත පිහිටුවා වදාළ සේම එම නැත්නම් ඒ සිහිපත් කරගන්නට ඒ සිහිපත් කරගෙන බුද්ධාලම්බන ප්‍රීතිය ඇති කරගන්නට අවස්ථාවක් අවකාශයක් සැලසෙනවා මේ පින්බිමට පැමිණෙන ඔබට ඒ සිරිපාපතුල්හි අනුරුවදුටුවයින් පස්සේ. ඔබ වහන්සේ සිහිපත් කරන්නට යෙදුනා එදා සුමන සමන් දිව්‍යරාජයන් අර සැහැල්ලුවෙන් ඇවිල්ලා සැහැල්ලුවෙන් ආපහු පුළුන් රොදක් වගේ වන්දනාමාන කරන්න උවස උවසයන්ට හැකිවන ආකාරයට මේ පරිසරය පවතිනවාය කියන බවට බුදුන් වහන්සේ හමුෙහි ප්‍රකාශ කොට සිටියා. අද දිනේදීත් මේ පින්බිමට ඔය ගොඩාක් සන්ධි ආශ්‍රිත ආබාධ තියෙන වයෝවෘද්ධ අම්මාවරු තාත්තාවරු පැමිණ සිටිනවා. එදායි කියපු ප්‍රකාශය කොයිතරම් ඇත්තද කියලා අපිට වැටහෙනවා. පින්වත් ස්වාමීන් වහන්ස සුමන සමන් දිව්‍යරාජෝත්තමයන් වහන්සේ පිළිබඳව අපි මේ උන්වහන්සේගේ අඩවියට පැමිණෙන විට හමන සුළඟකින් පවා අපිට දැනෙන්න පටන් ගන්නවා උන්වහන්සේගේ තියෙන ඒ ආශිර්වාදය සහ උන්වහන්සේ කෙරෙහි භක්තියක් ඇති වෙනවා. මම කැමතියි දැනගන්න මේ සුමන සමන් දිව්‍යරාජෝත්තමයන් වහන්සේ කියන්නේ කවුද කියලා. අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ, අපි දැන් කතා කරන්නේ සුමන සමන් දෙවියන්, ඒ වගේම සිරිපා අඩවිය. සිරිපා අඩවියේ ඉඳලා සුමන සමන් දෙවියන්ට උපහාර පිණිස ඉදුණු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සෑයේ සෙවනැල්ලේ අපිට මේ විදිහට දහම් කතාවක් ඉදින්ට ලැබීම වාසනාවක්, විශේෂයෙන් පුම්පෝය දවසක. ස්වාමීන් වහන්සේ මතක් කළා මේ සිරිපා අඩවියේ තියෙන ආනුභාවය ගැන. දිනුෂ, මේ සිරිපා අඩවියට ඉස්සර මිනිසු කියන්නේ
ජාමේ ධර්මද්වීපේ හිමාලය කියලා. හිමගත වර්ණනාව කියලානේ කියන්නේ මේ සිරිපා වර්ණනාවට. එතකොට ඒ සිරිපා වර්ණනාව කරනකොටම සමන් දෙවියෝ කියන්නේ කවුරුද්ද කියලා අපිට යම් තීරමක් ගන්න පුළුවන්. මං ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු කරුණු ටිකට අමතර තව කරුණු කිහිපෙකුත් පැහැදිලි කරන්නම්. එතකොට තේරෙවි සුමන සමන් දෙවියෝ කියන්නේ කවුද කියලා. අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඉස්සලාම සුමන සමන් දෙවියෝ දැකගන්නේ මයංගනේදී. මයංගනේ එදා මහනාගවනේ යක්ෂයන් දමනය කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ 5000ක් කල් බුද්ධ ශාසනයේ ලංකා ධරණිතලයේ පැවතීම පිණිස භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය සිරිපා පහසින් පතුරවන්නේ මයංගනේදී. එදා බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධානුභාවය මේ අපි පය ගහලා ඉන්න මහ පොළොවේ වැලි කැටයක් කැටයක් ගානට එකතු කරලා ධර්මයේ දේශනා කරන්නේ දිනුස දෙවියන්ට. ඒ දෙවියන් අතර බැබලි බැබලි ඉන්නවා සසරේ පින් කරපු කෙනෙක්. දැන් එදා දෙවියන් අතරට එනකොට සුමන සමන් දෙවියෝ කියලා විශේෂ කෙනෙක් එතන නැහැ. දෙවියෝ හාත්පසින් මේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිය දැක ගන්නට එදා වැඩම කළා. වැඩම කරනකොට ඒ අතර ඉන්නවා කෙනෙක් බැබලි බැබලි. එයා බැබලිනේ සසරේ පිණින්. බුදු කෙනෙක්ගෙන් ධර්මේ හාන්ට සසරේ කරපු පින් බලෙන් එයාගේ ශාරීරික පැහැපත් වෙලා. ඊළඟට තමන්ගේ තියෙන සකල සේසත දන් දීලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕන කියලා වෙර වීරිය කරපු තපෝ ගුණ වඩපු දුතාංග රැකපු පින් බලයෙන් අර දෙවියන් අතර කෙනෙක් ඉන්නවා සමම් මලේ සුවඳින් බැබලි බැබලි සුවඳ හමන දෙවි කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ අර සියලු දෙවියන් අබිඹවලා ඒ දෙවිය දැක්කා. භාග්‍යතුන් වහන්සේගේ අනන්ත අප්‍රමාණ ඥාන ගුණයෙන් බලනකොට සෑම දෙවියෙක්ගෙම තියෙනවා අංකුරයක් ධර්මය අවබෝධ කරන්න. ඒ අතර බබලනවා සමන් දෙවියන්. බුදුරජාණන් වහන්සේ සමන් දෙවියන් මුල් කරගෙන ධර්මයේ දේශනා කළා. දිනුස අසිරිය බලන්න භාග්‍යතුන් වහන්සේ පළවෙනි වතාවට මේ ලංකා ධරණිතලයේට වැඩම කරලා හෝරා කිහිපයක් ඇතුළත මේ ලංකාවේ වනයක් ගානට ගිරි දුර්ගයක් ගානට ඒ වගේම ආකාශයේ විමානයක් ගානට අරගෙන හිටපු දෙවියන්ට ධර්මය අවබෝධ වෙනවා. ඒ ධර්මය අවබෝධ වුණ දෙවියන් අතරින් ප්‍රධානම කෙනා පින්වත් සුමන සමන් දෙවියන්. ඒ දෙවියන්ගේ ආනුභාවයක් තියෙනවා. දෙවියන්ගේ ජීවිතයේ ආනුභාවය වැඩි වෙච්ච ගමන් ඒ දෙවිය පිරිස අතර නිකම්ම ඉස්සරහට එනවා. ඔයා පොඩක් පස්සට යන්න පස්ස ඒව නැහැ. දෙවිය ලෝකේ ඒව නැහැ. තල්ලු කිරිලි නැහැ. ඇඟිල්ලෙන් ඇනිලි නැහැ. ඒ දෙවිය කෙලින්ම ඉස්සරහට එනවා. භාග්‍යතුන් වහන්සේ ළඟ වැඳ වැටුණා. ස්වාමීනි මම වැඩවාසය කරන්නේ විමානයක. ස්වාමීනි මගේ විමානයේ තියෙන්නේ ආකහෙ නෙවෙයි. ස්වාමීනි මේ ධරණී තලේ යම් හිමයක් ඇද්ද? ඒ හිමේ තමයි මගේ විමානය කිව්වා. භාග්‍යතුන් වහන්සේ යම් දවසක මේ සුමන දිව්‍ය පුත්‍රයාටත් අනුකම්පා කරන්න ඕන, මේ සුමන දිව්‍ය පුත්‍රයාගේත් විමානයේ සේවනය කරන්න ඕන කියලා හිතුනොත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ සුමනගේ විමානේ ඔබ වහන්සේට විවෘත වෙලා තියෙන්නේ. ඔබ වහන්සේගේ පාරිශුද්ධ භවෙන් මාගේ විමානය පූජනීය කරන්න කියලා වැඳ වැටුණා. දැන් ආයේ බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර දිහා බලාගෙන ඉන්නකොට ඇයි අවෙච්ච ප්‍රසාදයට පත්වන කෙනෙන්නේ? සසරේ පෙරම් පුරාගෙන ආපු ජීවිත අවබෝධය ලැබලා දුන්න කෙනානේ. දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් බැබලි බැබලි ඉන්න කෙනානේම. ඉතින් කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද වැඩම කළාට පස්සේ අපිට මහා කාන්සියක් දැනේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අම්ම කෙනෙක් නැති තාත කෙනෙක් නැති දරුවෙකුට හිතේ තියෙනවද යම් සාංකාවක්? භාග්‍යතුන් වහන්සේ අපිට එහෙම සාංකාවක් ඇති වෙයි. භාග්‍යතුන් වහන්සේ අපිට වඳින්න පුදන්න සත්කාර කරන්න භාග්‍යතුන් වහන්සේ අපිට යමක් මේ පිළිගන්නන සීක්වා කියලා. එහෙමයි කේසදාස ලැබුණේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය තැන භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පහසින් ලංකා ධරණිතලයේ බුද්ධානුභාවයේ පැතිරිලා ගිය තැන තවත් කෙනෙකුගේ පා පහසින් අපවිත්‍ර වෙන්න දෙන්නේ නැහැ කියලා තමයි සුමන සමන් දෙවියෝ එතන කේසධාතුන් වහන්සේලා තැන්පත් කළ සෑය හැදුවේ. නැත්තම් විමානෙට වඩම්මන්න තිබ්බනේ. එහෙමයි. නේ? දැන් අපි නම් හිතන්නේ අපි ඉන්න තැනට ගන්න ඕන.
එතකොට හිතන්න කොච්චර බුද්ධියක් කොච්චර පරාර්ථකාමීත්වයක් කොච්චර මේ උපේක්ෂාවක් සමන්දිවියන් තුළ තියෙනවද? ලෝභ චෛතසිකයෙන් බැහැර වෙච්ච දෙයක්. ඔය සමන්දිවිය තේරුම් ගන්න ක්‍රමයක්. ඊළඟට තුන්වෙනි වතාව භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා මණියක්කිත නාරජතුමාගේ ඇරයුමින් කැලණියට. කැලණියට වැඩලා ඒ වෙලාවේ ඔන්න භාග්‍යවතුන් වහන්සේ සිහි කළා සමන්දිවියා. භාග්‍යවතුන් වහන්සේ කැලණියට වඩිනකොට මේ ලංකා ධරණිතලයේ පැතිරිලා ගිය රශ්මි ධාරාවෙන් පින්වත් සුමන සමන්දිවියන්ගේ ගත සීතල වෙලා ගියා. ඒ සුමන සමන්දිවියන් කල්පනා කරන මොකද්ද මේ අසිරිය? මේ මුළු සමන්ගිරි පර්වතේම දැන් මේ මෙතනට පැමිණලා ඉන්න පින්වතුන් දකිනවනම් පින්වතුන් ඕන පැත්තකට net යොමු කළොත් ওই සෑම ගසකම පුෂ්පයන් පිපුණා. දිඹුල් ගහේ මේ මල් පිපුණා කිව්වොත් ඒක බොරුවක් වෙන්නේ නැහැ. ඒ සෑම වෘක්ෂයකම මල් පිපුණා. සමන් දෙවියන් බලනවා මේ ලංකා ධරණිතලයේ අංශුවක් අංශුවක් සිසාරා මොකද්ද මේ අසිරිය? කැලණිය බැබලෙනවා සද්වර්ණ බුද්ධ රශ්මි ධාරාවෙන්. පිරිස පිරිවරාගෙන සිරසට සමන් මල් දූතක් අරන් ආකහින් වේගින් වැඩම කරනවා. මේ අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩලා කියලා. කැලණියේ භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසලා එහෙනම් භාග්‍යවතුන් වහන්සේ ඊළඟට net යොමු කරන සුමන සමන් දෙවියන් දෙසට එහෙනම් මේ ආයුෂ්මත් සුමනේනි යමුද ඔබගේ විමානයේද ආකාශයෙන් වැඩම කරනවා. ආකාශයෙන් වැඩම කරනකොට හරි පුදුමයි මේ ලං මේ හිම මේ හිම හිමේ මේ සිරිපාද අඩවියේ සෑම වෘක්ෂයකම මුදුන්වල මල් පිපිලා තියෙනවා. මේ ගලන සෑම මේදුමකම සුවඳ මුසු වෙලා තියෙනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආකාශයෙන් වඩිනකොට ඒ අසිරිය හරි පුදුමයි. ඒ අසිරිය අපේ ස්වාමීන් වහන්සේ විස්තර කළේ අර ස්වර්ණ හංස රාජයේ පෙරටු කරගත් හංස පිරිවරක් වගේ කියලා. ඇයි ඒ හංස පිරිවර? අපේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ආකාශයෙන් වඩිනවා. ඊළඟට නිල්මානිල් මලේ පහටින් බබලන මහා මොග්ගල්ලාණන් වහන්සේ පිටිපස්සෙන් වැඩම කරනවා. ඊළඟට දුතාංග ගුණෙන් තේජමාන වුණ අපේ දුප්පතුන්ගේ මහා මුනිවරයා වූ මහා කශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඊළඟට මේ ශරීරයේ ලේ තවරගෙන සසරේ කවදාවත් ලේ තවරා ගන්න නැති ජීවිතයක් බවට ජීවිතේ නිකලෙස් කරගත් අඟුලිමාලයන් වහන්සේ ආකාශයෙන් වැඩම කරනවා. නිරෝගී ජීවිතයෙන් අග්‍රව වාසය කරපු බක්කුල මහරහතන් වහන්සේ ආකාශයෙන් වඩිනවා. දිවස් ලාභින් අතර අග්‍ර අනුරුද්ධ මහරහතන් වහන්සේ ආකාශයෙන් වැඩම කරනවා. ඊළඟට අපි අද මේ වැඩ ඉන්නේ සිරිපා මහසෑ සෙවනේ. අද මේ ගෞතම බුද්ධ ශාසනයට මේ සිරිපා මහසෑය පිදෙනවා. මේ සිරිපා මහසෑයි භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාට අමතරව විශේෂ ධාතුන් වහන්සේ නමක් තැන්පත්ව තිබෙනවා. සීවලී මහරහතන් වහන්සේගේ ප්‍රත්‍යලාභින් අතර අග්‍ර සීවලී මහරහතන් වහන්සේ මේ ආකාශයෙන් වැඩම කරනවා. වැඩම කළා සමන්ගිරට වැඩම කළාට පස්සේ ওই විදිහට 500ක් රහතන් වහන්සේලා සුමන සමන් දෙවි අන්න සුමන සමන් දෙවියන්ගේ සද්ධාව තේරුම් ගන්න තැන සුමන සමන් දෙවියන් කියන ස්වාමීනි මේ තමයි මගේ විමානේ. මේ සමන්ගිරම පෙන්වන්නේ ස්වාමීනි මේ තමයි මගේ විමානේ. ස්වාමීනි මේ විමානේ සෑම වෘක්ෂයකම අග්ගිස මල් පිපිලා තියෙනවා. ස්වාමීනි මේ තමයි මගේ සපරි ජනයා දෑත් නැමෙති අතු ඔසවලා දෑතේ මල් රුවාගෙන ඔබ වහන්සේට පූජා කරනවා කියලා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට අනුකම්පා පිණිස දෙවියන්ට අනුකම්පා පිණිස මිනිසුන්ට අනුකම්පා පිණිස ස්වාමීනි දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයෙන් බබලන රෝස මලේ පාටින් බබලන සිරිපා කමල මාගේ විමානයේ මස්තකයේ තබන්න කියලා ආරාධනා කරනවා. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ දෙවි මිනිසුන්ට අනුකම්පා පිණිස ස්වාමිනී ඔය සිරිපතුල් මේ මහ පොළොවේ තබනකොට උස්තෙන් ගොඩ යනවා. දිනුස බුදුරජාණන් වහන්සේගේ සිරිපා මේ මහ පොළොවේ තබනකොට උස්තෙන් තියෙනවා නම් ඒක ඉබේම පහතට යනවා. වල ගොඩලි තියෙනවා නම් ඒව පිරෙනවා. ස්වාමිනී වල ගොඩලි පුරවන උස්තෙන් පහන් කරවන මිහි මණ්ඩල සනසා වඩින ඔය උතුම් සිරිපා මාගේ විමානේ මස්තකයේ තබනසේක්වා ආරාධනා කරනවා. ඊළඟට කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔය සිරිපා කමල යම් දවසක ඉදිරියට තිබුණාද කවදාවත් ආපස්සට ගන්නෙ නැහැ.
ඒකේ අනුභවය අපිට හිතන්න තියෙන අපේ ජීවිතේ ගත්තොත් අපි ගමනක් යන්න ගිහලා ජීවිතේ ආපස්සට බැලුව කී ගමනක් ඇවිල්ලා තියෙනවද ආපස්සේ එක්ක බස් එක නැහැ එක්ක පෑන අමතක වෙලා එහෙම නැත්නම් පොත අමතක වෙලා මොකක් හරි එකකින් ආපස්සට එන ගමන් කොච්චර තියෙනවද භාග්‍යතුන් වහන්සේගේ ජීවිතේ ආපස්සට ගමන් නැහැ ඊළඟට භාග්‍යතුන් වහන්සේ යම් ගමනක් වඩිනවා නම් දකුණු ත්‍රිපාද පත්මි ඉස්සරහට තබන්නේ ස්වාමිනී ඊළඟට තබන වම් සිරිපතුල මාගේ විමානයේ මස්තකයේ තබනසේක්වා කියලා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සිරිපා තබනකොට ඒ සිරිපා තවත් කෙනෙකුට නොපෑගේවා කියලා මහී කාන්තාව සුලකකින් අර සිරිපා මකලා දානවා ආයෙ කෙනෙකුට පෑගෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේට පිටිපස්සෙන් වඩිනවා නම් සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ සිරිපාවලට භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පෑගෙන්නේ නැහැ. ස්වාමීනි, එවැනි වූ ආනුභව සම්පන්න උතුම් සිරිපා කමල මාගේ විමානයේ මස්තකයේ තබනසේක්වා. ස්වාමීනි, ඔය උතුම් සිරිපා යම් තැනකට එසවෙනවද ලෝ සතුන් සසර දුකින් නිදහස් කරවන්න. පටාචාරවංශී දුක් විඳින අය මේ ඔබ වහන්සේ පිටිපස්සේ වැඩ ඉන්න අඟුලිමාල මහරහතන් වහන්සේ වගේ මේ ඇත්තන් දමනේ කරන සිරිපා එසවිල්ලක් භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ. ඒ උතුම් සිරිපා මාගේ විමානයේ මස්තකයේ තබනසේක්වා. මේ විදිහට ඊට පස්සේ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මාගේ විමානයේ පුරාම මේ පළවැල සුවඳින් පිරී පවතිනවා. දිනුෂ මේ හිමේ කලින් තිබිලා තියෙනවා හරියට පළවැල. අඹ දඹ නාරං ජම්බු කෙසෙල් හරියට තිබිලා තියෙනවා. ස්වාමීනි මේ සෑම පළයකින්ම සුවඳ හමන්නේ භාග්‍යතුන් වහන්සේට උපහාර පිණිසයි. ස්වාමීනි මේ තරම් උපහාර මේ පවත්වමින් මේ සියලු දෙනා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල දැකබලාගෙන වන්දනා කරන්න කැමැති කියලා ආරාධනා කරනවා. ඒතර කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙනව ඇතිදනේ. ඒ වගේ වචන ටිකක් එක දිගට එන්න අන්න ඒ ශ්‍රද්ධාවේ ආනුභාවයත් පැතිරිලා තියෙනවා. ඒ ශ්‍රද්ධාවට දිනුස ශ්‍රද්ධාව තේරෙනවා. දැන් ආපුවම දැන් අපි කියමු සිරිපාද වඳින්න යනකොට දැන් ස්වාමීන් වහන්සේ මතක් කළේ ඒ වෙලාවේ අහනවානේ භාග්‍යවතුන් වහන්සේ කොහොමද මේ ආයේ උඩට එන්නේ කියලා. ඊට පස්සේ කියනවානේ ශ්‍රද්ධාවන්ත කෙනා පුළුන් රොදක් වගේ ගන්නම් කියලා. ගහයි ගන්න බැරි ඇයි පුළුවන්. ඇයි ශ්‍රද්ධාව තේරෙනවානේ. දහහගියෝ දහහගෙම හිත චෙක් කර කර ඉන්නේ නැහැ සමන සමන්දේවියෝ. ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව තේරෙනවා. ශ්‍රද්ධාවට ශ්‍රද්ධාව තේරෙනවා. එනිසා ශ්‍රද්ධාවෙන් යම්කිසි කෙනෙක් මොනිදු සිරිපා දකින්ද යනවනම් ඒ කෙනාට සිරිපා කරුණා කරන්න සුමන සමන්දේවියන්ගේ ආනුභවයේ සැලසෙනවා. ඒ වගේම අදටත් පුදුම සහගත විදිහට සුමන සමන්දේවියන්ගේ ආනුභවයේ අනසක පැතිරිලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ ඒ කරුණු ටිකක් පැහැදිලි කරාවි. එහෙමයි. ඔබ වහන්සේ විස්තර කරද්දී එදා ස්වර්ණ හංසෙක් මේ ගුවන් ගැබෙන් වඩිනවා වගේ පිරිවර සමග අපිට මේ මොහොතේ මේ පින්බිමට පැමිණි ඔබට නිකමට හිතින් මවා ගන්නට පුළුවන් මේ වලා අතුල මඟ දිගේ එදා අපේ භාග්‍යවතුන් වහන්සේ ලොවිල උතුරා බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් මහා කාශ්‍යප අඟුලිමාල බක්කුල ආදී අපේ පින්වත් ස්වාමින් වහන්සේ සඳහන් කරපු ඒ මහා රහතුන් වහන්සේලා පිරිවරාගෙන මේ සිරිපායමට වැඩම කරපු ආකාරය මේ පෙනෙන පෙනෙන ඉසව්වේ පවතින සෑම ගසකම මල් පිපිලා සුවඳවත් වූ ආකාරය ඒ ඔබට මේ මොහොතේදී විඳින්නට පුළුවන් සිහිපත් කරලා විඳින්නට පුළුවන් කතරම් මසිරියක්ද පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මා දන්නා පරිදි යම් කාලයක් මේ පින්බිමේ වැඩවාසය කළා අපේ පින්වත් ස්වාමින් වහන්සේ දේශනා කරන්නට ලැබුණ සිහිපත් කරන්නට ලැබුණ අසිරිමත් පින්බිමක් බොහෝ අසිරිමත් සිදුවීම් සිදුවන පින්බිමක් කියලා මා කැමති ඔබ වහන්සේ එහෙම සිදුවීම් කිහිපයක් මතක් කරනවා නම් මක් නිසාද මේ පින්බිමට පැමිණෙන අපිට එතකොට මේ අපි පැමිණ සිටිනේ සුවිශේෂ වූ ස්ථානයකටයි කියලා හැඟීමක් ඇති කරගන්නට පුළුවන් ස්වාමීන් වහන්ස. ඕ දිනෝෂ, දැන් මේ සම්මනල අඩවියේ අසිරිය අපිට වචනවලින් කියලා ඉවර කරන්න බෑ. ඉතරම් අසිරියක් මේ අඩවියේ පුරා පැතිරිලා තියෙනවා. දැන් මේ අපි දැන් මේ ඉන්නේ එරත්නේ ඉඳලා ශ්‍රීපාද අඩවිය පැත්තට වැටුණු පාරේ අඩවි කන්ද කියන ප්‍රදේශයේ පිහිටි උතුම් වූ මහමෙවුනාව භාවනා අසපුවේ. ඉතින් මේ උතුම් මහමෙවුනාව භාවනා අසපුවේ තමයි මේ සිරි ගෞතම සම්බුදු සිරිපා මහසෑ ඉදි වෙන්නේ.
එතකොට මේ භූමිය දැන් මේ සිරිපා අඩවිය. මේ අඩවියේ අපි වාසය කරද්දි හරි පුදුම විදිහට මේ සමනල සිරසෙහි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මේ තිබෙන බව නිරන්තරයෙන්ම මේ බිමේ ඉන්න මං හිතන්නේ ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඉන්නවනම් ඒ කිනාට නිරන්තරයෙන්ම සිහිපත් වෙනවා. ඒ සම්බුදු රජාණන් වහන්සේ හරියට ජීවමාන වැඩ ඉන්නා වගේ හැඟීමක් තමයි මේ ප්‍රදේශයේ ඉන්න අයට දැනෙන්නේ. ඒක මා හිතන්නේ මේ සිරිපා අඩවියේ වාසය කරන්න කෙනෙකුට අවස්ථාවක් ලැබුණොත් ඔහු සතුවන සුවිශේෂී භාග්‍යයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්න පින්බිමක ඉන්නා වගේ. ඉතින් මේ සමනල ගිරි හිස පිහිටි මේ භූමිය අවට සුමන සමන් දෙවරජුන්ගේ ආනුභාවයේ නිරන්තරයෙන්ම පැතිරලා තියෙනවා දිනෝෂ. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් සීලයක් තුල පිහිටලා මේ පින්බිමට පැමිණෙනවා නම් මේ සමනල අඩවිය වාසය කරනවා නම් ඒ කිනාට නිරන්තරයෙන්ම සුමන සමන් දෙවනිරිඳුන්ගේ ආරක්ෂාව රැකවරණේ ලැබෙනවාමයි. සම්බුදු ශ්‍රීපාද පද්මේ පිහිට ඒ කාන්තින්ම සැලසෙනවාමයි. ඉතින් අපි මේ සමනුල ගිරිහිස ඇසුරු කරගත්ත කතා අනන්තවත් අහලා තියෙනවා. දැන් මේ හිමි අතරමං වෙච්ච අය ලැබපු අත්දැකීම්. දැන් සමහර අවස්ථාවලදී මට මතකයි එක පින්වත් මහත්තයෙක් මාත් එක්ක කිව්වා එක දවසක් අවාරේ පිරිසත් එක්ක ශ්‍රීපාද වඳින්න යනවා. මේ මහත්මයා හරිම ශ්‍රද්ධාවෙන් ශ්‍රීපාද වඳින්න යන්නේ. ශ්‍රීපා කරුණා කරන්න යද්දී මේ මහත්තයා නඩේ මග ඇරෙනවා. නඩේ මග ඇරිලා වෙනම පැත්තකට දැන් දන්නේම නැතුව ගමන් කරනවා. දැන් වටපිට බලනවා කවුරුත් පේන්න නැහැ. පාර හොයාගන්න විදියකුත් නැහැ. දැන් මට මතකයි එක සිදුවීමක් වුණා. අපි දවසක් අවාරි සිරිපා කරුණා කරද්දී ওই විදිහට මේ අර සාමාන්‍ය මාර්ගයෙන් බැහැර වූ තවත් මාර්ගයක ගමන් කළා. මොකද මේ රත්න පාරේ ඉඳලා හැටන් පාර හොයාගන්න. එතකොට යද්දි දිනුෂ තනිකර යන්න තිබුණේ මේ සිරිපා වනාන්තරයේ මැදින්. යද්දි එක තැනක් තිබුණා. ඒ ප්‍රදේශයේ නිකන් නිම්නයක් වගේ එක යායට මල් පිපිලා හිතාගන්න බැරි තරම් ලස්සනයි. හිතාගන්න බෑ මේ ඉන්නේ කොහෙද කියලා. ඊතරම් සුන්දර අඩවියක් මේක. ඉතින් අර පින්වත් මහත්මයා කියනවා ඒ මහත්තයා දැක්ක කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ කවදාවත් නොදුටු තරමේ සුන්දර තැන්. ඉතින් ඒ මහත්මයා ශ්‍රද්ධාවෙන් දැන් ඒ මහත්තයාගේ හිතට පුංචි බියක් තැති ගැනීමක් එන්න යද්දී ඒ මහත්මයා මොකද කරන්නේ? සම්බුදු ශ්‍රීපාද පද්මේ සිහි කරනවා. සමන් දෙවියන්ව සිහි කරනවා. ඉතින් එකපාරට ඒ මහත්තයා දැකලා තියෙනවා ටිකක් උස මේ සාමාන්‍ය උපාසකයෙක් අඳින විදිහේ ඇඳුමක් ඇඳගත්ත සුද්දට හුරු උපාසක මහත්තයෙක් ඇවිල්ලා මේ කතා කරලා මේ මහත්මයාට දෙනවා පළතුරු ටිකක් කන්න කියලා. ඒ මහත්තයා කුසගිනි නිමෙනවා. ඊට පස්සේ මගේ පස්සෙන් එන්න කියලා ඉස්සරහට යනවා. දැන් මේ මහත්මයා මේ පිටිපස්සෙන් යනවා. ගිහාම දන්නේම නැතුව ටිකින් ටික ගමන් කරලා අර නඩේ ඉන්න තැනට තමයි අන්තිමට පාර ගිහිල්ලා වැටුනේ. ඉතින් දැන් මේ මහත්තයාට හරි පුදුමයි. දැන් යන්තම් දැන් හිතට සතුටක් දැනුණා. මගේ ගිය නඩේ නැවත මුණ ගැහුණා කියලා. එතකොට ඊ විදිහට නඩේ මුණ ගැහුණට පස්සේ නඩේ ඇත්තේ කතා කරලා දැන් අර උපාසක මහත්තයාට පින් අනුමෝදන් කරන්න එපේ. වටේ බලද්දි එහෙම උපාසක මහත්තයෙක් පේන්න නැහැ. ඉතින් හැම තැනම හොයනවා වටේ. කිසිම තැනක එහෙම උපාසක මහත්තයෙක් පේන්න නැහැ. ඉතින් බලන්න දැන් ඉබඳු සිදුවීම් ඒකට සමාන සිදුවීම් ගණනාවක් අපට අහන්න ලැබෙනවා. දැන් ඔය නුයික් අයුරෙන් මේ ලංකාවේ නන්දෙස සිටින අය මෙබඳු අත්දැකීම් ලබලා තියෙනවා. මට මතකයි දිනුෂ මට මතක් වුණා මේ වෙලාවේ මේ ඉරත්න අඩවිකන්ද මහමෙවුනාව භාවනාසපු ඉඳලා තමයි මම ඉස්සරෝම සිරිපා කරුණා කරන්න වැඩම කළේ. ඒ මීට මං හිතන්නේ අවුරුදු 8-9කට කලින්. ඉතින් එදා තමයි මම ඉස්සරෝම මේ පින්බිමටත් වැඩම කළේ. මේ පින්බිමේ සුන්දරත්වය ගැන අහලා තිබුණා. ඉතින් දකින්න ආසාවක් දවසක් ඉන්න ආසාවක් ඇතුව තමයි එක දවසක පිටත් වෙලා මේ පින්බිමට පැමිණුනේ. ඉතින් මේ පින්බිමට පැමිණිලා බලද්දි මේ සුන්දරත්වය දැක්කහම ඒ වෙන විට මම සිරිපා කරුණා කරලා තිබුණේ නැහැ. සිරිපා කරුණා කරන්න පුදුම ආසාවක් ඇති වුණා. ඉතින් අපේ අසපුවේ හිටපු ස්වාමින්වහන්සේලත් එක්ක කතිකා කරගෙන පහුවෙනිදා උදේම දැන් කලින් සැලසුම් කරලා තිබුණෙත් නැහැ.
පහුවෙනිද උදීම සිරිපා කරුණාකරන්න යන පිටත් වුණා. හැබැයි පිටත් වෙන්න කලින් අපි තෙරුවන් වන්දනා කරලා සුමන සමන් දෙවුන් නිරිඳුන්ට මතක් කළා, ඔබ වහන්සේ මෙහිම පොරොන්දුවක් වෙලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට, අපිත් ශ්‍රද්ධාවෙන් ඉන්නේ අපිටත් පහසුව සදන්න කියලා. ඒ අවාර කාලය හිටපු ගමන් අනුරා මහවැසි ඇදහැලෙනවා. ඉතින් අපි මෙතනින් පිටත් වෙලා ගියා, කිසිම කරදරයක් වුණේ නැහැ, හරි පහසුවෙන් වැඩම කළේ. ඉතින් රෑ බෝ වෙද්දි යන්තම් සීතගඟුල හරියට ය아가න්න පුළුවන් වුණා. මොකද මේ පාර තමයි දිගම පාර. සීතගඟුලේ අපි නවාතැන් ගන්න කල්පනා කළා සීතගඟුලේ අම්බලමේ. ඒ විදිහ අම්බලමත් බොහොම අබලං. ඉතින් මේ ඒ අම්බලමේ නවාතැන් ගන්න සූදානම් වෙලා ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ මින්න මහා වරුසාවක් ඇදහැලෙනවා. පහුවෙනිද එළි වෙනකම් මේ වරුසාව ඇදහැලුණා. ඒ සීතගඟුලත් පුදුම විදිහට වතුරෙන් පිරුණා. නමුත් අපි සිරිපා වඳින්න යන්න එතනින් පිටත් වෙන්න සූදානම් වෙද්දී නැවතත් වතුර බැහැලා ගිහිල්ලා වැස්සත් නැවතිලා. ඉතින් අපි දැන් සීතගඟුලත් පහු කරලා ඉස්සරහට යනවා. යදි දිනුෂ මේ පාරේ තියෙන තැනක් හරිම සුන්දර තැනක්. ඒක අපිට මේ සාමාන්‍යයෙන් මම එහෙම තැනක් දැකලා නැහැ. ගල් තලාවක් එක්ක වටේම තියෙන අමුතු පරිසරයක්. මීදුමත් එක්ක මුසු වෙච්ච හරිම සුන්දර පරිසරයක් තියෙනවා. ඒ ගල් යාය මැද තියෙනවා හුදකලා වෙච්ච අම්බලමක්. වටේම අමුතු විදිහට මල් පිපිලා තියෙන්නේ. ඔය බට අතු වගේ නිතර වටේ තියෙනවා. ඉතින් ඔය හරියට යද්දි දැන් පරිසරය පවා වෙනස්. ඔය හරියට යද්දි අපිට දැන් ඉස්සරහදී හම්බෙනවා උණුයි දාපු අලි බෙටි. එහෙමයි. දැන් ලොකු අනතුරක සේයාවක්. ඔව්, දැන් මේ මහා වනාන්තරයක් මැද්දේ ඉනන් දැන් මේ අලි ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් හරි හිතට දැන් මොකද්ද වගේ, දැන් ඉස්සරෝම සිරිපා කරුණා කරන්න යන්නේ, දැන් තව සාමින්වහන්සලා ටිකකුත් ඉන්නවා. අපේ ජීවිතවලට අනතුරක් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට දැන් ආපස්සට ය아가න්න විදිහකුත් නැහැ. අපි තව ටිකක් ඉස්සරහට ගියා. ඉස්සරහට යද්දි දිනුෂ අපිට ඇහෙනවා වටේ අලි බට අතු කඩන සද්දේ. දැන් වටේම දැන් බටාතු කඩන සද්ද දැන් මේ ළඟ ළඟ අලි ඉන්නවා වගේ. දැන් කරගන්න දෙයක් හිතාගන්න බැරි වුණා. ඊ වෙලාවේ දැක්කේ අර අම්බලමේ අර ගල් තලාව මැද තිබ්බ අම්බලම. අපි ඉක්මනට අම්බලම ඇතුළට ගියා. හැබැයි අම්බලමේ දොරවල් නැහැ. ඒක නිකන් ශාලාවක්. වටේම දැන් අලි අඩි සද්ද, අලි අතු කඩන සද්ද ඇහෙනවා. මේ වෙලාවේ කරගන්න දෙයක් නැහැ. ඉතින් ජීවිතේ කොයි වෙලාවේ හරි ඉතින් දාලා යන්න වෙනවනේ. අපි ස්වාමීන් වහන්සේලා කතා වුණා. අපි ඒ වෙලාවෙ ඉතින් කරන්න දෙයක් නැහැ. ජීවිතේට මොනව හරි වෙන්නත් පුළුවන්. අපි ධර්මයේ සිහි කරගත්තා. ධර්මයේ සිහි කරගෙන ඒ වෙලාවේ අපි කතා වුණා පුළුවන් තරම් අනිත්‍ය මනසිකාරය දෙමු. අපි තුසිත දිව්‍ය ලෝකෙ හිත පිහිටව ගමු කියලා. මොකද සද්දා සීල සති ත්‍යාග ප්‍රඥා මුල් කරගෙන ඒ කරලා අපි දැන් මේ බොහෝම ශ්‍රද්ධාවෙන් සිරිපා කරුණා කරන්න ආවේ. හැබැයි තාම සිරිපා ගිරිහිස දැකලා නැහැ. එහෙමයි. ඒයි පළවෙනි වතාවටනේ. ඊට පස්සේ අපි හිතුවා දැන් මැරෙන්න අපවත් වෙන්න කලින් ශ්‍රීපාද පද්මේ වඳින්න ඕනේ කියලා අපි මෙතන ඉඳලා සිරිපා වඳිමු කියලා ඒ වෙලාවේ සමන් දෙවියන්ට වචනෙන් කතා කරලා මේ අනතුරත් කියලා අපි ශ්‍රද්ධාවෙන් ශ්‍රීපාදේ වඳින්න ආවේ. අපි දැන් අවසන් වතාවට වෙන්න පුළුවන්. නමුත් අපි ශ්‍රීපාද පද්මේ වඳිනවා කියලා ඒ අම්බලමේ ඉඳලා අපි සිරිපා වැන්දා. සිරිපා පද්මේ ළඟ ඉන්නවා කියලා හිතාගෙන හරි අසිරියක් වුණා දිනුෂ. ඒක හරිම අසිරිමත් දෙයක් ඒ වෙලාවේ වුණේ. ඒ වෙලාවේ එක පාරට මහා මීදුමක් ආවා. ඒ මීදුමෙන් මුළු පළාතම වැහිලා ගියා. කොච්චර තද මීදුමක් ආවද කියන්නේ මේ ළඟ ළඟ දැන් අපි දැන් මේ ඉඳගෙන ඉන්නේ මේ ළඟ ළඟ ඉඳගත්ත කෙනාව පේන්නේ. කෑලි කපන්න පුළුවන් විදිහේ මීදුමක් ඒක. ඒ මීදුම තියෙද්දිම අපි ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ඉන්ද්‍රනීල මාණික්ක රත්නේ මස්තකෙහි පිහිටි ශ්‍රීපාද පද්මේ සිහි කරගෙන එතනින්දල දැන් සිරිපා වඳිනවා. දැන් වටේ අලි බට කඩන සද්ද ඇහෙනවා. එතකොට ඊට පස්සේ අපි පිරිත් කියන්න පටන් ගත්තා. පිරිත් කියන්න පටන් ගන්නවත් එක්කම මහා වරුසාවක් ඇදහැලින්න ගත්තා. ඊ වරුසාවේ වැහි බිඳු ගොඩාක් ලොකුයි. ඊ වරුසාව මහා හයියෙන් දැන් අතොරක් නැතුව ඇදහැලිනවා. ඊ වෙලාවේ අපි ස්වාමින් වහන්සේලා දැන් පිරිත් කියලා අවසන් වෙන වෙලාව ආවා. පිරිත් කියලා අවසන් වෙනවත් එක්කම දිනුෂ ඊ වරුසාව නැති වෙලා ගියා. ඊ මහා වරුසාව ශනීකින් පෑවුවා. ඒත් එක්කම ඊට පස්සේ දෙවිවරුන්ට පින් අනුමෝදන් කළා. සමන් දෙවියන් ඇතුළු දෙවිවරුන්ට පින් අනුමෝදන් කරලා අවසන් වෙනවත් එක්කම අර කෑලි කපන මට්ටමට තිබ්බ මීදුම
එහෙම් පිටින්ම නැති වෙලා ගියා. දැන් අපිට ඉතාමත්ම පැහැදිලි දර්ශනයක් විදිහට වටේ පේනවා. ඉතින් අපි බලද්දි අර අතු කඩ කඩා හිටපු අලින්ගේ සද්ද මොනවත් නැහැ. ඒ අලි ටික කොහේටද ගිහිල්ලා? හරියට කවුරු හරි මහා මීදුමක් කෙවලා මහා වරුසාවක් කෙවලා අර අලි ටික එළිව වගේ. ඉතින් අපි ඉතාමත්ම සුවසේ මේ ඉරත්න පාරේ තව ටිකක් ඉස්සරහට යද්දි තමයි ඔය ගොඩ කිලෝමීටර් මං හිතන්නේ 10ක් විතර යද්දි ඔය තැන තියෙන්නේ. එතන ඉඳලා ඉතාමත්ම සුවසේ උතුම් ශ්‍රීපාද පද්මයන් වන්දනා කරලා නැවතත් මේ බිමට පැමිණුණා. මං හිතන්නේ ඉබ්බඳු අසිරිමත් සිදුවීම් කොතිකුත් තියෙනවා. අපිට හොඳට මතකයි එදා අපි අර අම්බලන් ඇතුලේ යන වෙලාවේ තමයි වහින්නේ. එළියට එද්දී පායනවා. මා හිතන්නේ ඒක මේ සුමන සමන් දේව නිරිඳුන් අර බුදුරජාණන් වහන්සේට වෙච්ච පොරොන්දුව ඒ ආකාරයෙන් මිටු කරනවා. ඉතින් දැන් අපිට දැනගන්න ලැබුණා දැන් මේ සම්බුදු සිරිපා මහාසෑය කරවද්දි වෙච්ච අසිරිමත් සිදුවීම්. අපේ පින්වත් අමත ධම්ම ස්වාමීන් වහන්සේ අපත් සමග පැවසුවා මේ දැන් දිනුෂයට පේනවා ඇති මේ ගලින් කරපු මේ ශෛලමය නිර්මාණය. මේ ශෛලමය ආසනේ මත තමයි, ඔව් පාදම ආසනේ මත තමයි ඒ බුදුරජාණන් වහන්සේගේ නීල වර්ණ ශ්‍රීපාද අනුරුව මේ සම්බුදු සිරිපා මහාසේ රජුන්ගේ ගර්භයේ මේ තැන්පත් කරලා තියෙන්නේ. මේ ශෛලමය පාදම ශෛලමය ආසනේ කිලෝ 900ක් බරයි. ටොන් එකකට ආසන ප්‍රමාණය. දැන් මේ මහමෙවනාව භාවනා අසපුව තියෙන්නේ මේ කන්දක් මුදුනේ. එහෙමයි. දැන් අපිට නිකමට නැගගෙන එන්නත් ටිකක් අසීරුණා. හති දානවා අසීරුයි ස්වාමීන් වහන්සේ. ඔව් දිනුෂ. ඉතින් එතකොට දැන් මේ පයින් ඉන්න ඕනේ. දැන් පයින් මේ කන්ද නගින්න ඕනේ උරට. එතකොට දැන් තරුණ දරුවෝ මේ ශ්‍රීපාද පද්මේ පිහිටවන කිලෝ 900ක් බර ආසනේ කර උඩ තියාගෙන තමයි මේ උඩට ගිහින්නේ. දැන් මොහොතක් හිතලා බලන්න. දැන් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ දරුවෝ කියනවා කියලා කිසිම වෙහෙසක් දැනුන්නේ නැහැ කියලා. හරි පහසුවෙන් මේ ශෛලමේ පාදම මේ මහා සෑරජුන්ගේ ගර්භයේ තැන්පත් කරන්න ගිනාවා කියලා. ඉතින් මේ බඳු අසිරිමත් දේවල් ගණනාවක් මේ සෑරජුන් නිර්මාණයේ වෙද්දි පවා සිදු වෙලා තියෙනවා. ඉතින් ඒ සුමන සමන් දෙව් නිරිඳුන්ගේ අසිරිය අනුභවය, ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුභවය, නිකලෙස් මහරහත් මුනිවරුන්ගේ අනුභවය, ඒ වගේම ඒ සම්බුදු ශ්‍රීපාද පද්මේ අනුභවය මේ සිරිපා අඩවිය පුරාම විසිරීලා තියෙනවා. ඉතින් මා සිතන්නේ අද සිට එය ඉතාමත්ම තීව්‍ර අන්දමින් සිරිපා අඩවියේ පිහිටි ස්වර්ණ වර්ණයෙන් බබලන මේ සම්බුදු සිරිපා මහා සෑ රජුන් මත පිහිටාවේ මේ බිමෙත් අනාගතයේ ඒ සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මේ ආනුභාවය, සම්බුදු රජාණන් වහන්සේගේ ආනුභාවය, සමන් දේව රජුන්ගේ ආනුභාවය පිහිටාවේ. එහෙමයි. අපේ පුරාණ සිංහල ගැමියා ඔබ වහන්සේලා පැහැදිලි කරපු ඒ බණ කතාව අහල පුරුදු නිසා වන්නට ඕනේ සිරිපා කරුණා කරද්දී බර කියන වචනය සිරිපා උපසංස්කෘතියේදී භාවිතයට ගැනුනේ නැහැ. ඒ වෙනුවටකේ සැහැල්ලුව කියලා පින්වත් ස්වාමීන් වහන්ස. මේ බුදුදහමින් ආභාසයලත් ජන සමාජයක ශිෂ්ටාචාරයක සාක්ෂි, ශිෂ්ටාචාරයක් පිළිබඳව සාක්ෂි. පින්වත් ස්වාමීන් වහන්ස, මේ ඔබ වහන්සේලා සිහිපත් කරපු මේ සැබෑ අත්දැකීම් ඔස්සේ අපිට පැහැදිලි වෙන්නේ තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසයකින් සිටියෙන් පස්සේ එහෙම අසිරිමත් අත්දැකීම් ලබන්නට පුළුවන් කියලා. මේ තුනුරුවන් කෙරෙහි තිබෙන විශ්වාසෙහි තිබෙනා වූ වටිනාකම නේද පින්වත් ස්වාමීන් වහන්සේ මේ දැනෙන්නේ? දිනුස ශ්‍රද්ධාවන්තයාට තමයි මේ ගොඩාක් අසිරිය ස්පර්ශ කරන්න ලැබෙන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව අපිට ඇති වෙන්නේ බුදු කෙනෙක්ගේ ධර්මය අහනකොට. එතකොට බුදු කෙනෙක්ගේ ධර්මය අහලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදයට පත් වුණ කෙනෙකුට, ධර්මයේ ගැන ප්‍රසාදයට පත් වුණ කෙනෙකුට, සංඝයා ගැන ප්‍රසාදයට පත් වුණ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ යම් දිශාවක්ද, ඒ දිශාවත් පූජනීයයි. ඒතර වැඩ ඉන්නේ යම් දිශාවක් නම් ඒ දිශාවත් පූජනීයයි නම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ පතුරවමින් බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික
වස්තුවක් විදිහට වැඩ සිටින ඉන්ද්‍රනීල මාණිකයේ දහසක් අර ඇති චක්‍ර ලක්ෂණයේ සහිතව පිහිටුව වදාළ උතුම් සිරිපා කමල මේ ලංකා ධරණී තලයේ නැමැති මේ මහී කාන්තාවගේ ඔටුන්න වගේ තිබෙන ඒ සමන්ගිරි පර්වතයේ සිළුමින වගේ ඒ පව්ව මුදුනේ බබලන සිළුමිනක් වගේ තමයි සිරිපා කමල නිල් පාට මේ මාණික්යක් මත වැඩ සිටින්නේ. එතකොට ඒක දකින ඒක සිහි කරන කෙනාට කොයි තරම් ශ්‍රද්ධාවක් ඇති වේද? මං හිතෙනවා මේ කරුණු කතා කරනකොට සිරිපා කරුණා නොකරපු කෙනෙකුට නම් ඇත්තටම කැමැත්තක් හටගනි ආසාවක් මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන්නේ කවද්ද කියලා. මොකද දේවාංගේ මුනිවරු වැඩ සිටින්නේ නෑනෙව බොහෝ කාලයක්. බුද්ධෝහි කප්ප සතේහි දුර්ලභෝ. සාමාන්‍ය ගමේ මිනිස්සු බුදුන් දැක්කා. අපේ බුදුන් අපි දැක්කා. මුනි සිරිපා අපි වැන්දා. එහෙම කවි කී කියන්නේ. ඒ මිනිස්සු උඩ ඉඳලා මේ කන්ද නැඟලා වන්දනා කරලා බහින මිනිස්සු අර නගින අයට තේරෙන්නේ මේ ඉන්න බුදුරජාණන් වහන්සේ වැඳලා එනවා කියලා. බුදුන් වැඳ මේ පිරිසට බුද්ධං සරණේ සරණයි. ඒතර අර අය කල්පනා කරනවා අනේ අපි බුදුන් ඇඳලා එනකොට මේ අය මේ විහිස මහන්සියලා බුදුන් අඳින්න නෙවෙයි යන්නේ. ඊළඟට කියනවා බුදුන් ඒ වෙලාවේ ඒ අතෝ කියනවා වඳින්න යන මේ නදීට. ඔව් වඳින්න යන මේ නදීට සුමන සමන්දේවි පිහිටයි. ඇයි මෙයාලා බුදුරජාණන් වහන්සේ වඳින්න වෙලාව දක්වා ආරක්ෂා කරගන්න එපැයි? ඒ ආරක්ෂාව තියෙනවා. දැන් සමහර වෙලාවට අපේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා අසනීපෙන් පෙළෙන. සමහර වෙලාවට කුටියෙන් දානශාලාවට වඩින්න අමාරුයි උන්වහන්සේලාගේ සමහර අසනීප වැඩි වුණාට පස්සේ. නමුත් කැමැත්තක් හට ගන්නවා. අනේ ඉදිරියට අපිට මේ මොහොතක් අඩියක් දෙකක්වත් තියාගන්න බැරි වෙයි. අමාරුවෙන් හරි සිරිපා කරුණා කළොත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමලේ ආනුභාවයේ පැතිරී තිබෙන මේ සමන්ගිරි පර්වතයේ පාමුල පා තබනකොට අර වේදනාව නැහැ. ඒ ස්වාමීන් වහන්සේලා කියනවා කොහොමද අපි මේ කන්ද නැගලා ආවේ? ඒ අනුභවය නිසා. ඒ වගේම ස්වාමීන් වහන්සේ දන්නවා අපි අපේ අපවත් වීවදාන මෙත්තිය ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු 70 ගානක වයස ඇවිදින්න බෑ. පුටුවේ තියාගෙන ස්වාමීන් වහන්සේලා 3-4 නම නේද? ඒ අවස්ථාව හරි පුදුමයි. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ සැහැන්න මේ මහත දෙහෙත ස්වාමීන් වහන්සේ නම. එතකොට ඒ ස්වාමීන් වහන්සේ මේ බරින් කිලෝ 80ක් 90ක් බර ස්වාමීන් වහන්සේ නම පුටුවක තියාගෙන මේ ස්වාමීන් වහන්සේලා 4-5 නම මේ දවසෙන් සිරිපා කරුණා කරනවා කියන කසිරියක් නෙවෙයිද? එහෙමයි. එතකොට භාග්‍යතුත් එතකොට බුදුරජාණන් වහන්සේගේ ශාසනීය ආනුභවය දකින්න සුමන සමන් දෙවියන්ට කොයි තරම් අනුකම්පාවක් හිතෙන්ට ඇද්ද කියලා හිතන්න. මොකද සුමන සමන් දෙවි ඉස්සල්ලාම කසාවක් දරාගත්ත සංඝයා දැක්කේ ආකාශයෙන් එනවා. ආකාශයෙන් අඩිනා දැක්කේ සංඝයා. ඒ ශාසනේ ටික ටික ඈතට ගියා. ඈතට ගිහිල්ලා ඒ ශාසනේ පිහිට ලබා ගන්න ශාසනේ ගොඩාක් ඈතට ගිය වේලාවක වෙරවීරිය දරන මේ අහිංසක සංගරුවන මේක ගාටා නමුත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරනවා නෙව කියලා හිතනකොට සුමන සමන් දෙවියන්ට කොයි තරම් අනුකම්පාවක් ලැබෙනවද මේ හිතෙනවද? ඇත්තටම මේ දිනුස මේ ස්වාමීන් වහන්සේලා විශේෂයි යම්කිසි කෙනෙක් ලාභ අපේක්ෂාවකින් තොරව යම්කිසි දෙවි කෙනෙක් මාර්ගයට උදව් උපකාර කරනවද මේ සුමන සමන් දෙවියෝ තරම් කෙනෙක් නම් නැති තරම්. ඒ තරම් මේ මාර්ගයට ප්‍රතිපදාවට උදව් කරනවා. ඇයි මාර්ගයට ප්‍රතිපදාවට උදව් කරන්නේ? ඒ පින්වත් සුමන සමන් දෙවියෝ මාර්ගය දන්න නිසා, ප්‍රතිපදාව දන්න නිසා, ධර්මය දන්න නිසා, සැනසිල්ල දන්න නිසා. කවදාවත් සුමන සමන් දෙවියන්ට පහම්පත්තු කරන්න පාරකගේ බෙල්ල මිලිකපන් කියලා. ඒක එන්නේ Tamanට කර කියලා. ඇයි උන්වහන්සේ එතෙන්ට සංවේදී නෑ? එතෙන්ට කවුරු හරි වෙන මොකෙක් හරි අමනුෂ්‍ය කෙක් සංවේදී වෙන්නේ? අරක හැඳි ගෑවිලා පළ කියලා පොල් ගහන්න එපා කවදාවත් සුමන සමන් දෙවියෝ මුල් කරගෙන. සුමන සමන් දෙවියෝ පහනකින් අල්ලන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සුමන සමන් දෙවියෝ පඳුරකින් අල්ලන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. සුමන සමන් දෙවියෝ අල්ලා ගන්න පුළුවන් යම්කිසි කෙනෙකුට ඕනේ නම් සුමන සමන් දෙවියන් ඇසුර කරන්න ධර්මයේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදී තියෙනවා නම්, ප්‍රසාදයක් තියෙනවා නම්, ධර්මයේ ගැන ප්‍රසාදයක් තියෙනවා නම්, සංඝයා ගැන ප්‍රසාදයක් තියෙනවා නම්, මාර්ගය ගැන ප්‍රසාදයක් තියෙනවා නම්, ප්‍රතිපදාව ගැන ප්‍රසාදයක් තියෙනවා නම්, ධර්මයේ අවබෝධ කරන්න කැමැත්තක් ඉතේ තියෙනවා නම් ඔහු ළඟ දෙවියෝ වැඩ සිටිති. එච්චරයි.
එහෙමයි විනෝද් ස්වාමීන් වහන්සේ මේ පරිසරයේ තියෙන මනරම් බව සුන්දර බව නිසා ආස්වාදයක් ලැබනවාට අමතරව මේ සිදුවෙන අසිරිමත් සිදුවීම් ඔස්සේ තුනුරුවන් කෙරෙහි තවදුරටත් භක්තිය අචල විශ්වාසය ඇති කර ගැනීම අපි වැනි උදවියට ඉතාම හොඳ අවස්ථාවක් කියන්නේ සාක්ෂි සහිතව මේ ධර්ම මාර්ගයට පිවිසෙන්න හොඳ අවස්ථාවක් වෙනවා මේ බඳු පින්බිම් වෙත පැමිණියාම ස්වාමීන් වහන්සේ මේ සිරිපා කරුණාකලයින් පස්සේ ඒ උතුම් සිරිපතුල දුටුවයින් පස්සේ අපි මහත්ඵල මහානිසංස වෙන පින්කමක් බවට ඒ පින්කමපත් කරගන්න අනේ මේ අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද පත්මෙහි සලකුණ නේද මුද්‍රාව නේද කියලා හිතන හිතවිල්ලේ තවදුරටත් වර්ධනය කරගෙන කොහොමද මේක මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ ඊළඟ වතාවේ සිරිපා කරුණා කරයින් පස්සේ ඔබ වහන්සේ දෙන මේ මාර්ග උපදේශකත්වයේ ඔස්සේ අපිට තව බොහෝ පින් රැස් කරගන්න පුළුවන් වේ ස්වාමීන් වහන්ස. ඕ දිනෝෂ. ඉතින් යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් ශ්‍රීපාද පද්මේ වඳින්න යනවා නම් ඒ ගමන යම් තැනකදී ආරම්භ කරනවා නම් එතන ඉඳලා සංවර වෙලා යෑම තමයි සුදුසු. ඒන් බොහෝ පිනක් උපද්ද ගන්නත් පුළුවන්. ඒ වගේම ඒ ගමන අර අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ සුමන සමන් දේව නිරිඳුන්ගේ උපකාර ලැබෙන ගමනක් බවට පත් වෙනවා. දැන් ඔබ නිවසේ ඉඳලා නම් මේ ගමන පිටත් වෙන්නේ ඔබ නිවසේ බුදුන් වඳින තැන ඉඳලා කල්පනා කරන්න මාමේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ උතුම් ශ්‍රීපාද පද්මයයි වඳින්න යන්නේ. ශ්‍රීපාද පද්මේ දුර්ලභයිනේ. දැන් අපි ශ්‍රීපාද පද්මේ වඳින ගාථාව බැලුවොත් යන්නම් මදාය නදියා පුලිනීච තීරේ යම් ඒ නර්මදානම් නදී වැලි තලාවේ යන් සච්චබද්ද ගිරිකේ සුමනාචලග්ගේ යම් මේ සච්චබද්ද නම් ගිරිසිකරේ ඊවගේම සුමනාචලග්ගේ අන්න සුමන නම් දෙවිඳුන්ගේ භවනේ මේ සිරිපා සමනොල භූමියේ යන් තත්ත යෝනක පුරේ මුනිනෝච පාදං යම් ඒ යෝනකයන්ගේ පුරේ ඒ මහා මුනීන්ද්‍රයන් වහන්සේ ශ්‍රීපාද පද්ම පිහිටුවා වදාලා තං පාද ලාංචන මහං සිරසා නමාමි ඒ උතුම් ශ්‍රීපාද පද්මයන් මම සිරසෙන් වඳිනවා කියලා නේ වඳින්නේ. එතකොට දැන් කල්යාණිතෝ ගගනතෝ මුනියන්ත ගන්ත්වා ඒ යම් ඒ මුනීන්ද්‍රයන් වහන්සේ අහසිනේ වැඩි මේ බිමට. එතකොට දැන් ඒ අසිරිය සිහි ගන්වගෙන අපි සිරිපා කමල් වන්දනා කරන්නේ. එතකොට එතනදී දැන් ශ්‍රීපාද පද්මයන් හතරක් ගැන තමයි මූලිකව සඳහන් වෙන්නේ. ඒ හතරෙන් දෙකක් දඹදිවතලේ නර්මදා නම් ගන්තෙරේ වැලි තීරේ ඊළඟ ශ්‍රීපාද පද්මේ තියෙන්නේ අර දකුණු ඉන්දියාව පැත්තේ තියෙන සච්චබද්ද නම් පර්වතේ මුදුනේ. ඊළඟ ශ්‍රීපාද පද්මේ තිබෙන්නේ යෝනකයන්ගේ දීශේ. එතකොට මේ ලංකා ධරණී තලයේ ඉන්න අපට ඒ උතුම් ශ්‍රීපාද පද්මේ වඳිනවා නම් අප කොච්චර වාසනාවන්තද. දැන් අපි දන්නවා දැන් තායිලන්තයේ බෞද්ධ රටක් එකල ස්වර්ණ භූමිය කියලා හැඳින්වුවේ බුරුමේ බෞද්ධ රටක්. නමුත් ඒ කිසිම කෙනෙකුට ඒ රටවල්වල බුදුරජාණන් වහන්සේ ශ්‍රීපාද පද්මේ පිහිටවල නැහැ. ඒතර අපගේ දේශයට ජීවමාන වූ සම්බුදු සමිඳුන් වැඩම කරලා ශ්‍රීපාද පද්මේ පිහිටෙව්වා. ඒ පරම දුර්ලභ වූ ශ්‍රීපාද පද්මයයි මා වන්දනා කරන්නට යන්නේ කියලා අප්‍රමාණ ශ්‍රද්ධාවක් පළමුවෙන්ම ජනිත කරගන්න ඕනේ. එහෙම ශ්‍රද්ධාවක් ජනිත කරගෙන ඒ ශ්‍රීපාද පද්මේ වඳින්න පළවෙනි සිත පහළ වෙන්නේ යම් වෙලාවෙද? ඒ වෙලාවෙ ඉඳලා Tamange සිත ශ්‍රද්ධාවෙන් සරස ගන්න එකයි සුදුසු. යම් වෙලාවකද පිටත් වෙන්නේ? ඒ වෙලාවේ පිටත් වෙන සියලු දෙනා බුදුන් වඳින තැනට එකතු වෙලා, තෙරුවන් වන්දනා කරලා, Tamange තිසරණේ නැවත සිහි කරලා, උතුම් සීලේ නැවත පිහිටලා, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද කමල් වඳින්ටයි යන්නේ කියන අදහසින් තමයි නිවසින් පිට වෙන්න ඕනේ. එතකොට දැන් බස් රථයක නම් ඉන්නේ තීරුමක් නැති හරසුන් සින්දු කියන්නේ නැතුව බුදුගුණ සජ්ජහායනා කර කර එහෙමත් නැතිනම් අහිංසක විදිහකට පැත්තකට වෙලා බුදුගුණ හිත හිතයි ඒ ගමනේ ඉන්න ඕනේ. ඒ ගමන ඇවිල්ලා දැන් ඔබ සිරිපා කරුණා කරනවා නම් මා හිතන්නේ දැන් සම්බුදු සිරිපා මහසයාත් තියෙනවනේ එරත්න මහමෙවනා භාවන අසපුයි. එහෙමයි. ඉතින් ඒ නිසා මීළඟ පාර සිරිපා කරුණා කරද්දී මේ එරත්න මාර්ගයෙන් ගමන් කරනවා නම් ඔබට ඒ ගමන ආරම්භ කරන්න පුළුවන් මේ සම්බුදු සිරිපා මහසයාත් වැඳගෙන. මොකද ඒ ඉරත්න පැත්තෙන් සිරිපාද යන ගමන පටන් ගන්න තැන තමයි
මේ සම්බුදු සිරිපා මහසෑය පිහිටලා තිබෙන්නේ. ඔබට ඈතින්ම දැర్శණී වේ ස්වර්ණ වර්ණයෙන් බබලන ඒ උතුම් සෑ රජුතුන්. ඉතින් ඒ යම් තැනක ඉඳලා පටන් ගන්නවා නම් ඒ ගමන ඒ විලාවේ ඉඳලා පියවරක් පියවරක් තබනවා නම් ඒ පියවරක් පියවරක් පාසා මම ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේව දකින්නයි යන්නේ. දැන් අපේ ස්වාමින් වහන්සේ සඳහන් කළා ඒ සිරිපා පద్මයේ වඳිනවා කියන්නේ හරියට බුදුරජාණන් වහන්සේ දැකලා වඳිනවා වගේ. එතකොට ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්නයි මේ යන්නේ කියන අදහසින් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක ආදී වශයෙන් බුදු ගුණම හිත හිත යන්න පුළුවන් නම් ඒ ගමන දන්නේම නැතුව ඔබට ඒ යන ගමන තුල බුද්ධානුස්සතිය වැඩේවි. ඒ තුලම ඔබේ කය සැහැල්ලු වේවි. ඒ තුලම ඊට පහසුවෙන් යන්න පුළුවන් වේ. එහෙමත් නැතිනම් බුදු ගුණ කවි කිය කිය අර අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා වගේ තුන් සරණේ තුල මුළු මනින්ම තිබෙන්නේ බුදු ගුණ දම් ගුණ සංඝ ගුණ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයින් විචිත්‍රවත් කරගත්ත සුන්දර කරගත්ත සුඳුරු සිතක් ඇතිව ශ්‍රීපාද පద్මේ කරුණා කරන්න ඔබ යනවා නම් ඒ යන පියවරක් පියවරක් පාසා පින් රැස් වෙනවා. මට මතක් වෙනවා දිනුෂ අනාථ පින්ඩික සිටුතුමා අපි සුදත්ත සිටුතුමා කියලානේ කියන්නේ. සුදත්ත සිටුතුමා ඒ එදා බුදුරජාණන් වහන්සේව පළමුවෙන් දකින්ට යද්දී බුදුරජාණන් වහන්සේව දැකලත් නැහැ. බුද්ධ යන නාමයේ ඇහුණු මාත්‍රේ එතුමාගේ ඇඟ කිලිපොලා ගියා. එතුමා උදේ බුදුරජාණන් වහන්සේ ගැන හිත හිත අලුයම අවදි වෙන උදේ පාන්දර 3ට වගේ මහා කරුවල තියෙන වෙලාවේ එතුමට කොතරම් බුදු ගුණ හිතේ පිහිටලා තිබුණද කියන්නේ. ඒ බුද්ධානුස්සති සංඥාවට මේ මුළු පරිසරයේම එළිය වෙලා වගේ එතුමට දැනුනේ. ඉතින් එතුමා යද්දි එක තැනකදී හිත ගැස්සিলা ඒ බුද්ධානුස්සති ආලෝකේ නැති වෙලා ගියාට පස්සේ එක දෙවි කෙනෙක් කියනවා මේ බුදුරජාණන් වහන්සේව දකින්ට යන තබන පියවරක තියෙන වටිනාකම. ඒ ගාථා රත්නය ඇහෙනවත් එක්කම නැවතත් අර බුද්ධානුස්සති සංඥාව පිහිටිය. ඉතින් බලන්න මේ බුදුරජාණන් වහන්සේව දකින්න යන ගමන ඒ මහා වස්තුවක් ලබන්න යන ගමනකට වඩා ශ්‍රේෂ්ඨයි. මහා වස්තුවක් ලබන්න යන ගමන ඒ බුදුරජාණන් වහන්සේව දකින්න තබන පියවරකින් සොලොස් කලාවෙන් එකක්වත් වටින්නේ නැහැ. ඉබඳු උතුම් ගමනක් යන්නේ. ඉතින් විශේෂයෙන්ම අටහංග උපෝසත සීලය වගේ සමාදන් වෙලා යනවා නම් තවත් විශාල පිං ගඟුලක් ජීවිතයට එකතු වෙනවා. ඉතින් ශ්‍රීපාද පద్මය කරුණා කරදී පවා දිනුච්ච දැන් අපිට ශ්‍රීපාද පద్මය ඇස් දෙකට පේන්නේ නැද නේ. ශ්‍රීපාද පద్මය එතන පහලින් තමයි පිහිටලා තිබෙන්නේ. නිස්සංක මල රත්තුමාගේ කාලේ ශ්‍රීපාද පద్මය ආරක්ෂාවට ඒ ගලින් වෙනම බඳිනවා සෑයක් වගේ එකක්. ඒ බැඳපු ගල් ප්‍රාකාරයේ සලකුණු අදටත් අපිට ශ්‍රීපාද පద్මයේ මුදුනේ දකින්න පුළුවන්. එතන ශ්‍රීපාද පద్මයේ යම් තැනක ඉන්ද්‍රනීල මාණික්‍ය රත්නය යම් තැනක ඒ ගිරිසිකරේ පිහිටා තිබෙනවාද මස්තකෙහි එතනට හරියටම ඉහලින් තමයි ඔය දැන් අපි ශ්‍රීපාද පద్මයේ සිහි කරගෙන වන්දනා කරන ස්ථානයේ පිහිටලා තිබෙන්නේ. ඒක මුළුමනින්ම ගලින් වහනවා නිශ්ශංක මල රත්තුමා. ඉතින් එතකොට හරියට ඒක මහා සෑයක් වඳින්න යන ගමනක් වගේ. ඒ සෑයේ මස්තකීම සිරස තියලා වඳින්න ලැබෙනවා වගේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍ර නීල මාණික්‍ය මත පිහිටි නීල වර්ණයෙන් බබලන ඒ සිරිපා සලකුණ ගැන ඔබ හිතෙන් මවා ගන්නී වෙලාවේ හිතෙන් මවාගෙන ඒ සම්බුදු අසිරිය සිහි කරගෙන ජීවමාන බුදුරජාණන් වහන්සේටයි මේ වඳින්නේ කියන අදහසින් ඒ සමනුල ගිරි හිස ඒ ශෛල තලය මත හිස තියලා වඳින්න ඔබගේ ජීවිතයට ඒකාන්තයෙන්ම මහා පිනක් රැස් කරගන්න අවස්ථාව තිබෙනවා. එහෙමයි. විනෝ ස්වාමීන් වහන්සේ මේ සම්බුදු සිරිපා සෑය පිහිටුවා තිබෙන්නේ ඊටාම මනරම් වන අරණක. වචනෙන් අපි වැනි උදවියට විස්තර කරගන්න හරි අසීරුයි මෙහි තිබෙන විචිත්‍රත්වය. හැබැයි බොහෝ වේලාවක් නරඹන්නට පුළුවන් බලා සිටින්නට පුළුවන් සිත ලොකු සැහැල්ලුවකට පත් වෙනවා. මේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ වන අරණ පිළිබඳව එහෙමත වනාන්තරයේ සුන්දරත්වය දැකපු ආකාරය මදක් ඔබ වහන්සේලා සිහිපත් කරලා දුන්නොත් මතක් කරලා දුන්නොත් මං හිතන්නේ අපිට මේ ආපු ගමන මහත් ප්‍රයෝජනවත් වේ පින්වත් ස්වාමීන් වහන්සේ. අපි වනාන්තරයක් ලස්සනට දැකලා ලස්සනයිනේ කියලා පින්තූරයක් අරගෙන එහෙම යන එක නෙකරන්නේ ස්වාමීන් වහන්සේ. හැබැයි ඉහා ගියපු වටිනකමක් ඔබ වහන්සේලා අපිට සිහිපත් කරලා දෙයි. පින් මේ පින්වත් මහත්මයා වනේ ලස්සන වෙන්නේ යම්කිසි කෙනෙකුට සුළු මොහොතක් ඉස්සල්ලාම.
නැත්නම් බොහෝ දිනාට වනේ කියන්නේ බියගෙන දෙන දෙයක්. මේ වනේ ලස්සන රහතන් වහන්සේලාට. ඒ නිසා යම් වනේක රහතන් වහන්සේලා වැඩ සිටිනවාද ජීවිතේ අවබෝධ කරන්ට යම් කිසි කෙනෙක් වෙහෙස වෙනවාද ඒ කිනාගෙන් වනේ ලස්සන වෙනවා වනෙන් එයාගේ ජීවිතේ ලස්සන වෙනවා අපිට අර මේ පුෂ්පෝපහාර පූජාව තිබෙන නිසා මං කෙටියෙන් වනේ ගැන මේ යමක් හොයාගන්න තැනක් කියන්නම් හිමගත වර්ණාව සමන්ත කූට වර්ණාව සමන්ත කූට වර්ණනාවේ මේ ඒ වර්ණනාවෙන් භාගයක්ම පරිසර වර්ණනාවට දීලා තියෙන්නේ ඊළඟ භාග්‍යතුන් වහන්සේ කොහොමදත් පරිසරයේ මේ ගැන මේ වර්ණනා කරපු කෙනෙක් මන්ට තව විස්තරයක් කියන්න තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ දැන් සුමන සමන්දේවියෝ සමන්ගිරට භාග්‍යතුන් වහන්සේ වැඩපු ගමම්ම දැන් මයිංගනේ කේශ ධාතු ලැබුණා ඉතින් සමන්ගිරෙත් තිබ්බනේ කේශ ධාතු ඉල්ලන්න ඒකට හේතුවක් තියෙනවා ජනප්‍රවාදයෙන් ආවා ඒක සමන්දේවියන්ට ලැබිච්ච දෙයක් ජනප්‍රවාදයෙන් ආවා මේ මහා භද්‍ර කල්පේ පහළ වුණ කකුසඳ කෝණාගමන කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රීපාද පත්මය සමන්ගිර පව්වේ පිහිටියා ඒ සංඥාව එයාගේ හිතේ තිබ්බා ඒ දෙවියන්ට මුල්ල ඉඳලම ඒ සංඥාව තිබ්බා අතීතේ මුනිවරේ මේ පර්වතයේ මුඳුනේ තමන්ගේ ශ්‍රීපාදේ තැබුවා කියලා. ඒ සංඥාව හිතේ තිබ්බා. ඒ සංඥාව හිතේ තිබිලා අපේ භාග්‍යවතුන් වහන්සේ සමන්ගිරට වඩිනකොට ඒ දේම මේ ආරාධනා කර සිටියා. ඒ වගේම තමයි දැන් ස්වාමීන් වහන්සේ දැන් මතක් කළේ ශ්‍රීපාද කන්ද මුඳුනට ගියාට පස්සේ මේ රැස් විහිදුවා විහිදුවා නිල් පාටින් බැබළෙන පතුලක් ඔබට අද දකින්න බෑ. එහෙමයි. ඒ පතුල අද දකින්න බැරි වෙන්න අපේ මිනිස්සුම තමයි අවස්ථාව නැති කරගත්තේ. දැන් අද අපි මල් වර්ෂාවක් දානවා. මල් වර්ෂාවකිනුයි මිනිස්සු ඉස්සල්ලාම ශ්‍රීපාදයට කැඳෙව්වේ. මිනිස්සු මේ මිනිස්සු ශ්‍රීපා කරුණාකරන් ඉස්සල්ලාම කැඳවගෙන ගිය මල් වර්ෂාවකින්. මොකද පින්වත් ස්වාමීන් වහන්සේ සිදුවීම කවුරුත් දන්න දෙයක්. ඒ තමයි මේ නිස්සංක මල්ල රජුරංගේ උද්‍යානයේ තිබිලා තියෙන්නේ මේ හිමේමයි. මේ ශ්‍රීපාද අඩවියේමයි තිබිලා තියෙන්නේ. මල් හොරකම් කරනවනේ. කෙනෙකුත් නැහැ මලුත් නැහැ. උයම් පල්ල දන්නෙත් නැහැ. ඊට පස්සේ තමයි රජතුමා මේකට ක්‍රම මේ හෙව්වයිව හරි ගියේ නැ කොටෙක් පත්කොලා. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ මෙයා හරියට මේ හැම තැනම පොඩ්ඩක් ඉන්න ඇහැ ගහගෙන පොඩ්ඩක් නෙවෙයි දවසෙම ඇහැ ගහගෙන ඊට පස්සේ ඇහැ ගහගෙන ඉන්න උඩ පේනනවා ආලෝකයක් පැතිරෙනවා රාත්‍රී කාලේ උදේට මල් නැහැ ඊට පස්සේ තමයි මෙයා දවසක් මේ අර කාමරේ ඉඳලා කෑ ගහනවා මේ 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 වත්තට කවුද ඔය දිව්‍යංගනාව පිරිසක් ඊට පස්සේ තමයි ඒක මම ගොඩක් විස්තර කරන්න යන්නේ එයාලගේ අර මේ කොටා කියන්නේ මෙයාට ඇවිදින්න බෑ ඊළඟට අර කෙස්රොතින් අල්ලගන්න අල්ලගෙන ඊට පස්සේ මෙයාලා කොහෙද කියලා අහනකොට කියනවා අපි භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන කොහොමද අපි වඳින්නේ එහෙනම් කියනවා මල් දාගෙන යන්නම් මේ ඒ මල් මාවත එන්න කියලා ඊට පස්සේ තමයි මේ මාවත දිගේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමල වඳින්න යන්නේ ඊට පස්සේ මේ කවුද මහත්මයා ඉස්සර මිනිසු මේ සිරිපාව කරුණාකරන්න ගිහිලා තියෙන්නේ දැන් නිසංක මල්ල රජු ඉස්සල්ලාම යනකොට පාරවල් තොටවල් නැහැ මහා ගල් පර්වතේ ගල් මේ පියගැට කප කපා උඩට ගිහිලා තියෙන්නේ ඒව අදටත් අපිට මේ දකින්න ලැබෙනවනේ. ඉතින් අදටත් දකින්න ලැබෙනවා. මිනිස්සු තම තමන්ගේ ඉඩකඩන් ලියලා, ගේදොර මේ දරුවන්ට පවරලා, යුතුයකම් ඉෂ්ට කළා, අවසන් ගමන යනවා. ඒ අවසන් ගමන කියන්නේ අපිට අවසන් ගමන යනවා කියන උට ටිකක් මේ බයත් ඇති ගමන් එන්නේ නිවන් දකින්න යනවා වගේ. නිවන් දකින්න යනවා වගේ මිනිස්සු සිරිපා කරුණා කළේ. ඉතින් කන්ද මුදුනට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ අර නින්ද්‍ර නීල මාණිකයේ තියෙන සිරිපා කමල වන්දනා කරනවා. එයාගේ ශ්‍රද්ධාවට සමහරට ප්‍රාතිහාර්ය සිද්ධ වෙනවා. දැන් අපි සමහර වෙලාවට ගිහිල්ලා වන්දනා කරලා තියෙනවා මේ අතේ පහන තියාගෙන පැය දෙක තුන කන්ද මුදුනේ මේ හැම පැත්තේම මහා සැඩ හුලං හැමද්දී පහනේ දැල්ල සෙලවෙන්නේ නැහැ. ආනුභාවයක් නෙවෙයිද? ඊළඟට ශ්‍රද්ධාවන්තයෝ කී දෙනෙක් දැක්කද සිරිපා කමලෙන් රැස් වෙදෙන හැටි? සිරිපා කමල ගැන කවර කතාද? සිරිපා කන්දේ සෙවණැල්ල වැදෙන ඡායාවෙත් රැස් වෙදෙනවා නා. ඊළඟට ඉතින් ඊට පස්සේ මේක පස්සේ මේ ආගම් බේදකින් තොරවම සිරිපා කරුණා කළා. සමහරු කල්පනා කළා ශිවදේවියන්ගේ පාදවද්ද
ඊට පස්සේ මිනිසුන්ට ඒ ඇති වෙන භක්තියත් එක්ක මේ සිරිපා ලෙව කන්න පටන් ගත්තා, අපවිත්‍ර කළා, සැඩ හුලං හමන්න පටන් ගත්තා. ඊට පස්සේ සමහර තව නොදන්නා කාරණාවක් තියෙනවා, ඒක අපිට ගොඩාක් හොයාගන්න පුළුවන් විස්තර. සිරිපා මේ සිරිපාදේ ගැන ගොඩාක් පරීක්ෂණ කරපු අය මුල්ම කාලේ කවුරු හරි බමුණෙක් මේ බමුණෙක් හෝ පිටරටින් ආපු යම්කිසි විදේශිකේ අර සිරිපා තැන්පත් මේ පත්මෙන් කොටසක් කඩලා තියෙනවා. ඒක අද මේ විදේශ රටක කෞතුකාගාරයක තියෙනවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඒක තොරතුරු හොයපු කෙනෙකුටමයි කියන්න පුළුවන්, මට නම් ලොකු විස්තරයක් කියන්න බෑ. නමුත් මංග ජනප්‍රවාදයෙන් අහලා තියෙනවා. ඔය සිද්ධිත් එක්ක ගොඩාක් මේ සිද්ධි මුල් කරගෙන තමයි නිස්සංක මල්ල රජුරන්ගෙන් පසුව මේ සිරිපා මේ පත්මේ වහන්නේ. වහලා ඒ උතුම් සිරිපා මේ සටහන් තැනම තියෙන තැනම මුදුනේ සිරිපාද ලාංජනේ මේ සටහන් කරනවා. වටිනාකම තියෙන කෙනාට එතන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා සිරසෙන් වන්දනා කරන්න පුළුවන්නේ මැණික් ගැන දන්නේ නැති කෙනාට. මැණිකත් ගල්බොරළුවක් විතරයි. මැණිකේ වටිනාකම දන්න කෙනාට ගල්බොරළු අතර මැණික පේනවා. ඒ වගේ මේ මුල්ල ඉඳලම බුදුගුණ කිය කියා බුදුගුණ කිය කියා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර යන කෙනාට භාග්‍යතුන් වහන්සේ දකින්නකොට හරියට අර අජිතට බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ, අජිත තෙමේ දුටුවේම ඒ භගවත් මුනි දාන මේ භාග්‍යතුන් වහන්සේ දැක්කා කියනවා. හරියට තරු පිරිවරාගෙන වැඩ සිටින පුන්සඳ මණ්ඩලක් ලෙසට, පුන්සඳ මණ්ඩලක් වගේ සිරිපා කමල දැකලා අපි සිරසින් වන්දනා කරන්නේ කවද්ද? මේ කන්දේ පියගැටක් පියගැටක් පාසා මේ ධනිස් නව නව ගමන් කරලා අපි බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟ කඳුළු සලසලා අපි වන්දනා කරන්නේ කවද්ද? ඉතින් ඒ වාගේ ශ්‍රද්ධාවක් අපි උපද්දවා ගන්නේ කවද්ද? ඒ බුදුරජාන් වහන්සේගේ සිරිපා ළඟ ඉඳලා ඒ සිරිපා තබ තබා 45 වසක් පුරා ගමන්කොට සත්වයන් සසරෙන් නිදහස් කර ධර්මය මොහොතක් වූ අපි සිහි කරන්නේ කවද්ද? ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ හෝරාවක් හෝ අපි සජ්ජයනා කරන්නේ කවද්ද කියලා මං හිතන්නේ ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රෙක් සිහිය උපැද්දිය යුතුයි. එයාට ඒක ලොකු ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ ආශිර්වාදයෙන් එයාගේ ජීවිතයේ සැනසෙල යනවා. ඉතින් ඒ වගේම ඒ උතුම් සිරිපා අඩවියේ අපිට මේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා අහිංසක පිරිසකට අපිට එකතු වෙලා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා ලාංජනී මාණික්යක් මත සටහන් කරලා භාග්‍යතුන් වහන්සේගේ උතුම් ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේලා, කේස ධාතුන් වහන්සේලා, නිකිලෙස රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා රංවන් රං මහා සෑයක් මේ කඳු මුදුනේ ඉදිකලා කියන එක ස්වාමීනි ඒකම ආශිරියක් නෙව, මේක කන්දක් මුදුනේ නෙව තියෙන්නේ මෙයා භවනාසපුව, මේ බිම කන්දක් මුදුනේ තියෙන්නේ අහස උසට ඉදිවන මේ මහා සෑයක් කෙනෙකුට හිතෙන්න පුළුවන් කවුරුත් ගෙනත් ලැබුවාද කියලා, කෙනෙකුට හිතෙන්න පුළුවන් සමන් දෙවියෝ මැව්වාවත්ද කියලා. ඉතින් ඒ නිසා මේ මහා සෑයත් භාග්‍යතුන් වහන්සේගේ සිරිපා කමලෙත් සමන් දෙවියන්ගේ ඉරිදීත් ආනුභාවයක් කිව්වොත් ඒක වරදක් නෙවෙයි. ඉතින් ඒ වගේම මේ උතුම් මහා සෑය ඊයේ රාත්‍රියේදී සමන් දෙවියන්ට උපහාර පිණිස සමන් මල් වතුරෙන් දෝණේ කළා. සමන් මල් වතුරෙන් දෝණේ කළා. අපේ ජීවිතේ අමා වතුරෙන් සීදී නිකලසේවා කියන අදහසින්. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ යම් දවසක සිරිපා අදවියට වඩිනකොට මල් මාලාවෙන් මලින් ගැවසී ගියාද මේ උතුම් සිරිපා සැහැය පිච්ච මලින් දහස් පිටියා මලින් නොයෙකුත් පුෂ්පයන්ගෙන් මල් මාලාවන්ගෙන් සැරසිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේටත් උතුම් සිරිපා කමලටත් මේක උපහාරයක් වෙන්නේ නැද්ද? උපහාරයක්මයි. දසතින් සුවඳ පූජාල් සූදානම් කරලා තිබෙනවා. අපි ස්වාමීන් වහන්සේ සිහිපත් කළාවේ තව සුළු මොහොතකින් දෙවියන්ගේ සාදුකාර මැද්දේ අහස ගිගුම් දෙන මේ අහිංසක සදහැවතුන්ගේ සාදු නාදේ මැද්දේ මේ ආකාශයෙන් මල්පෙති මේ මහා සෑය සීදිලා යනවා. මේ සෑය වැසිලා යනවා. මේ සෑය ස්පර්ශ වෙනවා. දකින්න පුළුවන්කම ලැබෙනවා. මේ සියල්ල එක තැනක දැකීම නම් පිනේ අනුභවයක්මයි.
අපිට සමන්ගිරේ හේතුව මේ උතුම් මහන්සෑය විතරයි. මේ නීලවර්ණ වූ මේ කඳුපන්ති අතරින් රත්තරම් පාට මාණිකයක් වගේ බැබලි බැබලි තියෙන සෑයට මේ තරම් ආශ්චර්ය පූජාවක් සිද්ධ වෙනකොට ඒ උතුම් පූජාවට සාදුනාදෙන් හෝ සම්බන්ධ වෙවි අපිට සහභාගි වෙන්න ලැබෙනවා කියන කසිරිය. ඉතින් ඒ නිසා ඒ අසිරිය අපිට විඳගන්න ලැබීම ගැන සන්තෝෂ වෙන්න ඕන. එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ, මේ මා කලිනුත් සඳහන් කළා මේ පින්බිමේ අවට පරිසරයේ මොහොතින් මොහොත වෙනස් වෙනවා, මොහොතින් මොහොත වෙනස් වෙනවා. සමහර විට අපිට කලින් දේව සමූහය මේ චෛත්‍ය රාජන් වහන්සේට මාල් පූජා කරන්නට සූදානම් වනවා වන්නට පුළුවන්. ඒ නිසා මේ වලා ගැබ වලාවලින් නතුරලා උන්වහන්සේලා ඒ පූජාව කරනවා වන්නටත් පුළුවන්. මා කැමති මේ උතුම් වූ සිරිපා මහ සෑ රදුන් පිළිබඳව පින්වත් ස්වාමින් වහන්සේත් සිහිපත් කරන්නට යෙදුනා. මෙහෙම කඳු මුදුනක් මත චෛත්‍ය රාජන් වහන්සේ නමක් පිහිටුවන එක කොයිතරම් අසීරු කටයුත්තක්ද. හැබැයි අපිත් මේ කුරුවිට සිට එරත්න දක්වා නිම්න පහු කරගෙන තැනිතලා දිගේ කඳු මුදුන් තෙක් මේ රිදීවන්ව වැටිච්ච මාර්ගය දිගේ එනකොට හිටිවනම නිල්පාට ගිරිහිස මුතුනින්, එහෙම නැත්නම් ගිරිහිස මතින් අපිට පේන්න පටන් ගත්ත රන්වන් මේ චෛත්‍ය රාජන් වහන්සේ. හරි අසිරියක්. මේ අසිරිමත් චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳව අපේ හිතේ භක්තිය දැනවෙන යමක් ඔබ වහන්සේ දේශනා කරાવી කියලා අපි විශ්වාස කරනවා. ඔව් දිනෝෂේ, මට දැන් මේ පරිසරය දකිද්දි දැන් මේ හාත්පසම ශ්වේත වර්ණයෙන් හරියට මිහිදුම් සලු පොරවල වගේ දිනුෂය, මුළු අහස් කුසම සුදු පාටින් වැහිලා ගිහිල්ලා. මට මතක් වුණා පසුගිය වතාවේ අපි ශ්‍රීපාද පද්මේ කරුණා කරද්දී දිනුෂය දහස් ගණන් සැදැහැවතුන් එදා ශ්‍රීපාද පද්මේ වැඳා, එදා උතුම් ශ්‍රීපාද පද්මේ පිහිටි ගිරිහිස සුවඳ පැනින් දෝණී කරලා මල් දහස් ගණනින් පූජාවට ලක් වෙන වෙලෙත් මේ වගේ මුළු අහස් කුසම සුදු මිහිදුම් සලුවකින් වැහිලා වගේ වෙන මොනවත් පේන්නේ ගිරිහිසේ එක්තරා දුරකට එහා පේන්නේ සුදු පාට. ඉතින් අදත් ඒ වගේ මා සිතන්නේ දෙවිවරු පින්වත් දිනුෂ කිව්වා වගේ මේ මහා සෑය වඳින්න අහස් කුසේ සුමන සමන් දෙවිනිරිඳුන් පිරිවරාගෙන එකතු වෙනවා ඇති. ඉතින් කොහොම නමුත් මේ මහා සෑය ගැන කතා කරද්දී අපේ පින්වත් අමතදම්ම ස්වාමීන් වහන්සේ සඳහන් කරපු එක කරුණක් මට මතක් වුණා දිනෝෂේ. මේ මහා සෑරජුන් තනවද්දී පළමුවෙන්ම මේ චෛත්‍ය රාජානන් වහන්සේගේ උස අඩි 40ක් පමණ තමයි තීරණය කරලා තියෙන්නේ. අඩි 35ක් පමණ. ඊට පස්සේ කල්පනා කරනවා මේක දැන් 35ක් නම් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුදු දිවියේ ප්‍රමාණයවත් සිහි කරලා අඩි 45කටවත් විශාලව උසට හැදුවත් හොඳයි කියලා හිතලා ඒ පිළිබඳව අදාළ ඉංජිනේරු මහතුරුන් එක්ක කතා කරද්දී ලැබෙන උපදෙස තමයි අනේ ස්වාමීන් වහන්සේ මේ කන්දක් මුදුනේ මහා සෑය බඳින්නේ එච්චර උසට නම් කොහොමත්ම මෙතන ගන්න බෑ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියනවා හරි පුදුමයි මේ චෛත්‍ය රාජානන් වහන්සේව තනවද්දී දන්නේම නැතු උස වැඩි වෙලා. දැන් උස අඩි 50ක් ඉක්මවා යන විදිහට මා හිතන්නේ අඩි 50ක් ඉක්මවා යන විදිහට මේ චෛත්‍ය රාජානන් වහන්සේ උසයි. එතකොට දැන් ඊ ස්වාමින් වහන්සේ මේ චෛත්‍ය රාජානන් වහන්සේ තනවලා අවසන් වෙලා ඡායාරූපයක් අරගෙන බලද්දී දැන් තවත් ඉතාමත්ම සුවිශේෂී ස්ථානයකට සමානත්වයක් පේනවා. ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒක දැන් ඊ ස්වාමින් වහන්සේ මුල් වෙලා මහා සෑය තැන වෙන්නේ. එතකොට ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි. ඒ කුමන ස්ථානයේද ඒ සුමන සමන් දෙවිනිරිඳුන් උතුම් වූ සම්බුද්ධ කේශ ධාතුන් වහන්සේලා නිදන් කරලා තනවපු මහියංගනී මහසෑය. දැන් අපේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ මහියංගන මහසෑය බැඳවෙච්ච හැටි ගැන හරි ලස්සන විස්තරයක් කළා. අපේ හිතේ මහියංගන මහසෑය මැවිලා පේනවා වගේ. ඈතට මේ සම්බුදු සිරිපා සෑය දැర్శණේ වෙන්නේ හරියට මයංගනී මහා සෑයේ අනුරුවක් වගේ. ඉතින් ඒක මා හිතන්නේ එක් අතකින් අසිරියකුත් නොවේ. කුමද කිමද ඒ සමන් දෙවියන්ගේ අඩවිය නෙමේ. ඒ සමන් දෙවියන් බොහෝම ශ්‍රද්ධාවෙන් තනු සෑය.
ఈ సేయ అనురువాక్ విధిట వగి మీ సంబుదు సిరిపా మహాసేయ మీ బి మీ ఇది వీతి బెన్ని ఎయత్ ఎక్క సిరియా అనిత్ కరణ తమై దినూష బహో తరుణ దరువాన్ మీ మహాసేరజున్ తనవన్నట తమన్గి శ్రమయ భూమ శ్రద్ధావిం పరిత్యాగ కల హితన్న బెరి విధిట తరుణ దరువ ఎకతు వేలా మీ మహాసేరజున్ తనవన్నట తమంట వివేక లభిన వేలావట ఎక్కునా కిల అప్పటి దెనగాన్ లభున ఈ అతర అప్పటి దెనగాన్ లభున మీ మహాసేయ తనవన కటేతులట సంహార కటేతులట పెమిన్లా తిబినో ఎతెం అన్యాగమికాయ ఈ అదాల కటేతులట ఇతిన్ ఏ ఐట ఏవ కరన్న వృతియన్ కరన్న ఉన్నాట పాసి ఇహిమ ఎవిల్లా టిక దవసక్యాద్ది మిన్న ఏ అయత్ దయత్ ఎక్కర్ల నమో బుద్ధాయ కియనో ఏ అయత్ సిల్ సమాధాన్ వినో అంతిమట ఏ అయ మీ బిమ అతేరల యాన్ని తెరువన్ సరణ గీ శ్రావకయ బోట పత్తిలా ఇతిన్ ఏకత్ మీ బిమే తీన అసిరియా ඉතින් ඒබඳු ආශ්චර්ය කරුණු ගණනාවක් මේ අසිරිමත් සම්බුදු සිරිපා මහා සෑයත් එක්ක බද්ධ වෙලයි තිබෙන්නේ. එහෙමයි. විනෝද් ස්වාමීන් වහන්ස මේ නවම් පුන් පොහෝ දිනය අපේ සිංහල ගැමියා සලකන්නේ මරණයට සූදානම් වීමේ පොහොය විදිහට මා ජනශ්‍රුතියේදී අහලා තියෙනවා. විශේෂයෙන්ම මේ භාග්‍යවතුන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරපු පොහොය නිසා ඒක අනුව යන අපේ පුරාණ වයෝවෘද ගැමියා මේ නවම් පුහුන් පොහොයේ දිනෙහි පන්සලටවිල්ලා විශේෂයෙන්ම අනිත්‍යතාව තමගේ මරණය පිළිබඳව සිහිපත් කරනවාය කියලා. ඔබ වහන්සේ කලින්වතාවේදී කෙටියෙන් සඳහන් කරන්නට යෙදුනා මේ සිරිපා වන්දනාවේ නැත්නම් සිරිපා වඳින්නට එන උදවියත් තමන්ගේ ජීවිතය පිළිබඳව බලාපොරොත්තු අත්හැරලා ඉන්නේ කියලා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ එක පැත්තකින් ගත්තහම මේ සම්ප්‍රදාය අපිට හුරු කරලා තියෙන මේ සිරිපා හිමට එන වන්දනාව මරණානුස්සතිය වඩන්නට අවස්ථාවක් බවට නේද? මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි. එහෙමයි ස්වාමී. මරණානුස්සතිය කියන්නේ දැන් අර ස්වාමීන් වහන්සේලාගේ සිද්ධියේදී මතක් කළා දැන් වටේම අලිගේ සද්දය ඇහෙනකොට ඊළඟට මේ අලින්ගේ සම්පූර්ණ සේයාවල් දකිනකොට ස්වාමීන් වහන්සේලා එතෙක් ගමන් කළාට වැඩිය ධර්මයේ සීකලේ නැද්ද? නුවණින් කල්පනා කරන කෙනාට මරණයේ සේයාව කියන්නේ ධර්මයේ සිහි කරන්ට ලැබෙන මාවතක්. ධර්මයේ සිහි කරන්ට ලැබෙන මාවතක්. හේතුව මේක ගිරි දුර්ගයක් නෙව. එතකොට මේ කන්දේ නගිනකොට අදවාගේ අත්වැට මේ ඒව නැහැ. සිමෙන්ති පඩි පෙළවල් ඒව නැහැ. සිමෙන්ති පඩි පෙළවල් එහෙම නැහැ. සමහර වෙලාවට මේ දිගට රෙදිපටි මේවා කළා. ඒ රෙදිපටි අග කරුවක් ගැට ගහලා කරුව මේ කරකොලා මේ ඈතට විසික කළා. ගහක රැඳ වුණාට පස්සේ ඒ රෙදිපටි එල්ලි එල්ලි කන්ද නගින්නේ. මහගිරි දඹ එහෙම කොහොම නැංගද කියලා හිතා ගන්නවත් බෑ. එතකොට සමහර අය අපිට අහලා තියෙනවා මීට අවුරුදු 100කට 100ක් ඇතුළත වාගේ ගියායේ සමහරවට කඳු වලින් රූටා වැටිලා මිය ගිය අය තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ එයාලගේ කර්ම ශක්තිය කොහොමද? ඒවා අපිට තේරෙන්නේ නැහැ. නමුත් එයාලා හැම වෙලාවෙම කල්පනා කරනවා වනේ වන සතික්ගෙන් හානියක් වේවිද? බොහෝ මිනිස්සු මේ සිරිපා කරුණා කරන්න ගිහිල්ලා නැති වුණා නම් ඒ අතීතේ සත්තුන්ගෙන් හානි වෙලා නෙවෙයි. මිනිසුන්ට බය තිබුණා සතුන්ගෙන් හානි වෙයි කියලා. නමුත් එහෙම නෙවෙයි. බොහෝ විට කඳු නගිනකොට රූටා වැටිලා. ඒවා එයාලගේ ආයුෂ අවසන් වීමත් එක්ක සිද්ධ වෙනවා මිසක් සිරිපා කරුණා කරන්න යන්නේ ඒකේ වරදක් නෙවෙයි. නමුත් මේ මිනිස්සු ගියේ මරණේ පිණිපෙණි. එතන මරණේ පිණිපෙණි බුදුන් දකින්න යනවා කියන්නේ කොයිතරම් සද්ධාවක්ද? ඒකේචි බුද්ධං සරණං ගතාසේ නති ගමිස්සන්ති අපායං. එයාලා රූටලා කන්දෙන් වැටුණට රූටලා අපායට වැටෙන්නේ නැහැ. ප්‍රේත ලෝකෙට වැටෙන්නේ නැහැ. තිරිසන් ලෝකෙට වැටෙන්නේ නැහැ. එයාලා වැටෙන්නේ එයාලා දන්නවා සුගතිය යනවා කියලා. සුගති මරණය එයාලගේ මරණය කියන්නේ සුගතියට ප්‍රවිෂ්ටිය කියලා දන්නවා. නැත්තම් මරණේ පිණිපෙණි යන්නේ නැහැ. ලාභ ලෝභ අපේක්ෂාවෙන් නම් ඉඩ කඩන් වලට අපේක්ෂාවෙන් නම් මාත් ගියා සිරිපාදේ කියලා තමන්ගේ උජාරුව ලෝකෙට කියන්න කැමති කෙනෙක් නම් මන්නම් හිතන්නේ ඉස්සර සිරිපාද යන විදිහට ආවි කියලා. ඒකයි අතලොස්සයිගේ සිරිපාද ගිහිල්ලා ආවට පස්සේ ගමේ මිනිස්සු කැවුම් කිරිබත් හදාගෙන පෙට්ටගම් ඔළුවේ තියාගෙන ඒ ගමේ අර ස්වාමීන් වහන්සේ නමක් කලාතුරකින් වැඩියා වගේ ඒ මිනිස්සයා බලන්න යන්නේ. එදා ඉඳලා ඒ මිනිස්සයා ගමේ ප්‍රභූවරේ.
ඉතින් ඒ මනුස්සය ඇවිල්ලා හිම ඒ මනුස්සය ඇවිල්ලා තමයි හිමේ විස්තරය කියන්නේ. ඒකයි හිම ගත වර්ණාව. මෙහෙම ගස් තියෙනවා, මෙහෙම ගස් කොළන් තියෙනවා, භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතල මේකයි, සුමන සමන් දෙවියන්ගේ ආනුභාවයේ මේකයි කියලා මේ මිනිස්සු කියන්නේ. එතකොට ඒතරේ මේ මිනිසුන් ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා, මිනිස්සු වට කරගෙන සාදුකාර දෙනවා. ඒ වාගේ සංස්කෘතියක් අපිට තිබුණේ. ඉතින් ඒ නිසා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිරිපා අඩවියේ අපි නැවතත් සිහිපත් කරන්න ඕන මේ වාගේ උතුම් සෑරජාණන් වහන්සේ නමක් ඉදි කරලා මේ අපිට වන්දනමාන කරන්න ලැබෙන එක මහත් වූ අසිරියක්. අපිට දැන් මේ හැටන් පාරේ යනකොට සාමචෛත්‍යයට මිනිස්සු ආස කළා. ඒ වගේ රත්න පාරට තිබ අඩුවක් පිය වුණාදෝ කියලා හිතෙනවා. ඉරත්න පාරට තිබුණ අඩුවක් පිය වුණාදෝ කියලා හිතෙනවා. ඈතින් එනකොට ඉරත්න පාරේ සිරිපා කරුණා කරන්ද ඈතින්ම මේ කඳු සිකරේ මුදුනේ තියෙන රන්වන් ඔටුන්නක් වගේ සීලෝමින දරන මේ උතුම් සිරිපා මහසෑය දකින්න ලැබෙනවා. හැබැයි මේක සාමචෛත්‍ය නෙවෙයි, මේක උතුම් සිරිපා මහසෑය. උතුම් සිරිපා මහසෑයට ඔබගේ නමස්කාරය හැම වෙලාවෙම හිතෙන් සිහිපත් කරන්න. සාදු සාදු. ස්වාමීන් වහන්ස, මේ මරණය පෙනිපෙනී අපේ ඇත්තෝ පළමුව බුද්ධං සරණේ ගඤ්ඤ, එහෙම නැත්නම් බුද්ධං සරණේ සිරස දරාගෙන, ධම්මං සරණේ සිත පහදාගෙන, සංඝං සරණේ සිවුරු දරාගෙන තමයි සිත පහදාගෙන මේ ගමන ආවේ. කොයිතරම් අසිරිමත් ගමනක්ද ස්වාමීන් වහන්ස. මේ වනයක් වගවලසුන් විසින දුර්ග සහිත වනයක්, මං මැරලෙන්න පුළුවන් වනයක්. හැබැයි පින්වත් ස්වාමීන් වහන්ස, මේ වනේදී බිය දැනෙන්නේ නැහනේ. ඒක අසිරියක් කියලා අපිට දැනෙන්නේ. ඔව් දිනෝෂ, ඇත්තටම මේ සිරිපා අඩවියේම තියෙන සුවිශේෂී බවක් එය. මොකද දැන් අපි මේ සිරිපා අඩවියට පිවිසෙද්දී ඒ බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ ඉන්නවා කියන සංඥාව හිතට යනවනේ. ඒත් එක්කම දිනෝෂ, සුමන සමන් දෙවිනිරිඳුන් ඒ තෙරුවන් සරණ ගිය සෝතාපන්න වූ ඒ සුමන සමන් දෙවිනිරිඳුන්ගේ රැකවරණ සැදැහැවත් කුලපුත්‍රයන්ට නිරන්තරයෙන්ම මේ අඩවියේ තිබෙනවා කියන සංඥාව කුතිකුත් මේ අඩවියට පිවිසෙන සැදැහැවතුන්ගේ සිතේ තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ බිය තැති ගැනීම වගේ දේවල් මේ බිමේදී ශ්‍රද්ධාවෙන් මේ බිමට එන අයට දැනෙන්නේ නැහැ. ඉතින් මේ බිමේ මේ සිරිපා අඩවියේම තියෙන සුවිශේෂී බවක් දැන් සාමාන්‍ය අනිකුත් වනාන්තරත් එක්ක බලද්දි මේ වනයේ තිබෙන ඉතාමත්ම සුවිශේෂී බවක් තමයි මේක අභය, එසේ තේරෙනම් බිය රහිත බව, ගුණයක් විදිහට පිහිටි වනාන්තරයක්, ගුණයක් විදිහට පිහිටි අඩවිය. මේ බිමේදී අර හිතට දැනෙන්නේ බියට වඩා ශ්‍රද්ධාව, බියට වඩා හිතට මතක් වෙන්නේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව, හිතට මතක් වෙන්නේ ඒ අසිරිමත් ශ්‍රී සද්ධර්මය, හිතට මතක් වෙන්නේ ශ්‍රාවක සංඝරත්නය. දිනේශ, මම මෙතනදී තව පුංචි එක පොඩි කාරණයක් කියන්න ඕනේ මේ මහා සෑය අසිරිය ගැන කියද්දි. ඉතින් අපි කතා කළා මේ සම්බුදු මහා සෑය, සම්බුදු සිරිපා මහා සෑය තැනෙද්දී මේ සම්බුදු සිරිපා මහා සෑය තැනෙන්නට තරුණ දරුවෝ දවල් රැ නොබලා ඒ ගල් වැලි හිසේ තියාගෙන මේ බිම ගොඩනගන්න වෙහෙසුනා කියලා. ඒ වගේම අපි කතා කළා මේ සම්බුද්ධ ශ්‍රීපා පද්මයේ පිහිටි ශ්‍රීපාද පද්මයේ අනුරුව පිහිටි මේ ආසනය, මේ කිලෝ 90ක් පමණ බර ආසනය, කිලෝ 900ක් පමණ බර මේ ආසනය ඒ දරුවෝ හිස මත තියාගෙන ආවේ මේ කුමක බලයක්ද? මේ ශ්‍රද්ධාවේ බලයයි. ඉතින් මේ ශ්‍රද්ධාවේ බලයෙන් ඉදි වූ සෑයක් මේ සෑය. එතකොට කොහොමද ඒ ශ්‍රද්ධාව මේ වර්තමානයේ මේ දරුවන්ගේ ජීවිත වෙනස් කළේ? දැන් මේ මහා සෑය තනවන්න බොහෝ තරුණ දරුවෝ වෙහෙසුණානේ. ඒතකොට ඒ දරුවෝ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා තරුණ ළමයි හවසට හන්දියක් ගන්න එකතු වෙලා ඔහි කතා කර කර කිසි තේරුමක් නැති අර්ථ ශූන්‍ය දේවල් වලින් ජීවිතේ ගත කරන රටාවක මේ ළමයි තුල මේ වෙනස වුණේ කොහොමද? ඒක අපට ඉතාමත්ම මා හිතන්නේ අපි මේ ගැන කතා කරන්න ඕනේ. දිනුෂ, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අපට තේරෙන භාෂාවෙන් අපිට වැටහෙන විදිහට ඉතාමත්ම පැහැදිලිව නිරවුල්ව කියාදෙන උතුම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මේ යුගයේ පහළ වුණා. ඒ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ ඒ අපගේ ශාස්ත්‍රුන් වහන්සේගේ අසිරිමත් ශ්‍රී සද්ධර්මයේ
නැවත වතාවක් අපට තේරෙන විදිහට අපේ හදවත් වලට සංවේදී වෙන විදිහට අපට කියා දුන්නා. අන්න ඊ ධර්මයේ අසිරිය, ඊ ඉපැද්දු ශ්‍රද්ධාවේ අසිරිය තමයි අද අපි මේ ආකාරයට මේ සෑය තුලින් දකින්න ස්වාමීන් වහන්සේ. ඊ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒ උතුම් ධර්මය, ඒ පාලි භාෂාවෙන් තිබෙන ධර්මය අපට තේරෙන විදිහට, අපට තේරෙන භාෂාවෙන් සරලව ගැඹුරු අර්ථ ඉස්මතු වෙන විදිහට දේශනා කිරීම නිසා ඒ තුලින් උපන් ශ්‍රද්ධාවෙන් නිර්මිත සෑයක් තමයි දිනුෂ මේ චෛත්‍යය. දැන් අපි දන්නවා ධර්මයේ සඳහන් වෙනවා ශ්‍රද්ධාව පවා හේතු රහිතව උපදින්නේ නැහැ කියනවා. ශ්‍රද්ධාවත් හේතු සහිතවමයි උපදින්නේ. ශ්‍රද්ධාව උපදින්න හේතු වශයෙන් පෙන්වලා දෙන්නේ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය. නමුත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය හේතු රහිතව උපදින්නේ නැහැ. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ සත්පුරුෂ සංසේවයෙන්, කලන මිතුරන්ගේ ඇසුරෙන්. ඉතින් අපට අප සියලු දෙනාම භාග්‍යවන්ත වුණා මේ කාලයේ පහළ වෙච්ච ඒ උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේ වන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ දහම් ඇසුර ලබන්න. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ඒ අප සියලු දෙනාගේම සිත්වල ජනිත කරවපු ශ්‍රද්ධාව නිසා තමයි මෙවැනි මහා චෛත්‍ය රාජයන්න් වහන්සේලාද මේ ලංකාවේ තැන තැන ඉදි වෙන්නේ. දැන් ලබන පුන් පොහෝ දිනේදී දිනුෂ සූර්යවැව මහමෙවුනාව භාවනා අසපුයි ඒ මහා සෑය තනවල ස්කන්ධ කුමාර මහා සෑය තැනවිලා කොත් පැලඳවීම සිදු වෙනවා. ඒ සෑය ගෞතම බුදුසසුනට පූජා කිරීම සිදු වෙනවා. මේ අපි වර්තමානයේ මේ දකින අසිරිය ඒ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ සුගත තතහාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මයේ මුල් කරගෙන අප සියලු දෙනාගේම සිත්වල ඉපැද්දූ ශ්‍රද්ධාවේ අසිරියයි. ඉතින් ඒකත් අපි අවසාන වශයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ දිනුෂ. ඉතින් ඒ නිසා මේ මහා සෑය දකිද්දී ඇත්තටම අපිට මතක් වෙන්නේ දැන් අපිට බුදුරජාණන් වහන්සේව සිහි වෙනවා, ධර්මයේ සිහි වෙනවා, සංඝරත්නයේ සිහි වෙනවා, ඒ වගේම උතුම් ශ්‍රීපාද පද්මයේ සිහි වෙනවා. ඒ වගේම දිනුෂ මේ විබඳු මහා සෑ තැනවෙන්න ඒ මේ තරුණ දරුවන්ගේ හිත්වල, මේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ හිත්වල ඒ උතුම් ශ්‍රද්ධා ලාභය ඉපැද්දූ අපගේ ගුරු දේවයන් වහන්සේවත් සිහි වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ මොහොතේ මේ රැස්වන සියලු පින්, මෙබඳු උතුම් පින් සිදු කරන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේලාට, මේ සදහැවත් උපාසක උපාසිකාවන්ට ඒ උතුම් ශ්‍රද්ධා ලාභය ඉපැද්දූ අපගේ ගුරු දේවයන් වහන්සේට පාද නමස්කාර පූර්වකව අපි මේ මොහොතේදී අනුමෝදන් කරමු. ස්වාමීනි රහසක් තියෙනවා කියන්න. එහෙමයි ස්වාමීන් වහන්ස. මේ ලොකු ස්වාමීන් වහන්සේ ගැන, ගුරු දේවෝත්තමයන් වහන්සේ ගැන මතක් කරනවනේ මතක් වුණේ. මතක නැද්ද අපිට ගුරු දේවෝත්තමයන් වහන්සේ මතක් කරලා තියෙනවා මේ සියල්ල එපා කියලා. තනියෙන් මේ හිමේ වන වැදිලා මේ හිමේම පොළොවට පස් වෙලා යන්න අදිෂ්ඨාන කරගෙන මේ හිමේට ආපු දවසක් ගැන. උන්වහන්සේ මිනිසුත් එක්ක ගැහිපැහි වාසය කරන එක ගැන සියලු කැමැත්ත හිතෙන් අයින් කරලා මේ හිමේ ගහක කොළයක් කාලා මේ හිමේම නැති වෙලා යනවා කියලා උන්වහන්සේගේ හිතේ ලොකු ධර්ම භාණ්ඩාගාරයක් තියෙනවා. ලොකු දහන් දැනුමක් තියෙනවා. ඒ දහන් දැනුමක් එක්ක ඒ උන්වහන්සේ යම් උත්සාහයක් කරලා මේ හිමේම මේ මහ පොළොවට පස් වෙලා යනවා කියන අදහසින් මේ සිරිපාද අඩවියට ඇවිල්ලා පළවෙනි දවසේ කුටි ඉඳලා කුටියෙන් කැලේ මුදුනට නගින්න යනකොට උන්වහන්සේ යන මාවතේ මේ බටදඬු හරස් කරලා තිබුණ කතාවක් අපිට මතක් කරලා තිබෙනවා. ඊළඟට වතාවත් දෙවතාවක් මේක සිද්ධ වුණ නිසා උන්වහන්සේ ආපහු ඒ ගමනට බාධා නිසා ආපහු මේ පහළට බැහැලා තිබෙනවා. එතකොට උන්වහන්සේ එදා මහ වනයේට මැතුල් වුණා නම් අද සිරිපා සෑයක් කොයින්ද? උන්වහන්සේ මහ වනයේට මැතුල් වුණා නම් සිරිපා කමලේ මෙවැනි වර්ණනාවක් අහන්නේ කොහොමද? උන්වහන්සේ මහ වනයේට මැතුල් වුණා නම් මෙච්චර දිනෝ දහකගේ ශ්‍රද්ධාවක් ඉස්මතු වන්නේ කෙසේද? ඒ ධර්මයේ අපි සරලව අහන්නේ කෙසේද? අපේ ශ්‍රද්ධාව ජනිත කරගන්නේ කෙසේද? මේ පිටිපස්සේ එහෙනම් සිරිපාවයි, සමනල කන්දයි, සමන් දෙවියෝයි, සිරිපා සෑයයි එකට බැඳී තිබෙන දෙයක් අපේ ශ්‍රද්ධාවයි. එහෙමයි. අද මේ නවන් පුන් පොහෝ දින ශ්‍රද්ධා නාලිකාවේ විකාශන කටයුතු සඳහා දායකත්වය දරන්නේ
වට්ටාරම් තැන්න අංක දෙක රඹුක්කන පාර ඉමුල්ගස්තනිය පුරාණ හෙළ වෙද ගෙදර පදිංචි HR ධම්මික ප්‍රදීප් ප්‍රේමරත්න වෙද මහත්මා විසින්. ඒ වගේමයි මේ පින්කම සජීව ලෙස ඔබට නැරඹීමට හැකි ආකාරයෙන් චන්ද්‍රිකා තාක්ෂණයේ විකාශන කටයුතු සඳහා දායකත්වය දක්වන්නේ ඇමරිකාවේ පදිංචි චින්තක සිල්වා මහතා විසින්. විනෝද් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරන්නට යෙදුනා මේ චෛත්‍යරාජන් වහන්සේ පිහිටුවාලීම සඳහා තැනවීම සඳහා ඒ අවශ්‍ය කරන ද්‍රව්‍ය එහෙම කොහොමද මෙතනට රැගෙන එන්නට ඇත්තේ කියලා. කොයිතරම් දැඩි වෙහෙසක් ගන්නට ඇත්තේද කියලා. ඒ වගේම මතක් කරන්නට ඕනේ ඔබට මේ රූපාවලිය එහෙම නැත්නම් මේ ස්ථානයට පැමිණ මේ මහසෑ රදුන් අභියසට පැමිණ මේ පින්කමට සහභාගී වන පින්නතුන්ට අමතරව ඔබ සමහරට ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි සිට එහෙම නැත්නම් ලංකාවෙන් බැහැර සත් සමුද්‍රයෙන් එපිට ලෝකයේ විවිධ ස්ථානවල සිට මේ පින්කම නරඹවනවා වන්නට පුළුවන්. මේ පින්කමේ පින් අනුමෝදනා කරගන්නවා වන්නට පුළුවන්. ඒ සඳහා මේ ශ්‍රද්ධා රූපවාහිනී නාලිකාවේ කණ්ඩායම ඉතා දැඩි පරිශ්‍රමයක් දරුවා. ඔබ දන්නවා චන්ද්‍රිකා විකාශන පද්ධතියක් ඔස්සේ සජීව ලෙස විකාශන කටයුතු සිදු කරන අවස්ථාවකදී ඒ අවශ්‍ය උපාංග හැම කඳු මුදුනකට ගෙන එන එක අසීරු කටයුත්තක්. මේ සියල්ල සඳහාත් ශ්‍රද්ධා රූපවාහිනී කණ්ඩායමේ සියලුම දෙනා දායක වුණා. ඒ වගේම තවත් බොහෝ පින්වත් පිරිස් මේ පින්කමට දායක වුණා. ඒ සියලු දෙනා පිළිබඳවත් අපි මේ මොහොතේදී සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ අද සන්ධ්‍යා භාගයේදී තවත් අසිරිමත් පින්කමක් මේ පින්බිමේ සිදුවනවා නේද? ඔව් දිනෝෂ, අද සන්ධ්‍යාවේ තවත් මං හිතන්නේ හෝරාවක පමණ කාලයකට පස්සේ මේ අසිරිමත් සිරි ගෞතම සම්බුදු සිරිපා මහසෑය ගෞතම සම්බුදු සසුනට පූජා වීම සිදු වෙනවා. අපගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලුකු ස්වාමින් වහන්සේ විසින් තමයි ඒ අසිරිමත් සම්බුදු සිරිපා මහසෑය වන්දනාව පවත්වමින් මේ අසිරිමත් මහසෑය ගෞතම සම්බුදු සසුනට පූජා කිරීම සිදු කරන්නේ. ඉතින් ඔබ සියලු දෙනාටම ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ සජීවීව ඒ උතුම් වැඩසටහන ඔස්සේ සම්බන්ධ වීමට අවකාශ තිබෙනවා. එහෙමයි. මේ සියලු පින්කම් කලන මිතුරෙක් බඳු ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබට නරඹන්නට හැකි. පිනොත් ස්වාමීන් වහන්සේ මා හිතන්නේ මේ ධර්ම සාකච්ඡාව හමාර කරන්නට මත්තෙන් යම් නිවේදන කටයුත්තක් එහෙම තිබෙනවා නම් මේ පිළිබඳව දන්වා සිටින්නටත් හැකි. මීළඟට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ඒ මහසෑ වන්දනාව සඳහා සහභාගී වන්නේ පින්න අනුමෝදන් කරගන්න ඔබ ඉන්නා තැනක සිට සමහරට ඔබ රාජකාරි කරන තැනක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ අන්තර්ජාලය ඔස්සේ නරඹමින් මේ ලංකාවෙන් බොහෝ ඈතක සිටිනවා වුණත් ඔබට මේ සිරිපා හිමිට සීත සිරිපා හිමිට මනසින් පැමිණිලා මේ පින්කමේ කොටස්කරුවෙක් වන්නට හැකි. ඒ සඳහා අපි ඔබට ආරාධනා කරනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව හමාර කරන්නට මත්තෙන් පුණ්‍ය අනුමෝදනාවක් සිදු කරන හැටියට මම ඔබ වහන්සේට නමස්කාර පූර්වක වාචනා කොට සිටිනවා. මේ උතුම් මහසෑය තනවාදී දිනෝෂ මේ අපගේ පින්වත් ස්වාමින් වහන්සේ මේ එරත්න මහමෙවනා භාවනාසපුවේ පින්වත් ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරත්නේ ඉතාමත්ම අප්‍රමාණ කැපකිරීම කළා. ඒ වගේම අපිට මේ මොහොතේ සිහි වෙනවා මේ බිම මෙබඳු පෙරලියක් සිදු කරනු පිණිස අපගේ පින්වත් බලංගොඩ ලංකානන්ද ස්වාමින් වහන්සේ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලුකු ස්වාමින් වහන්සේගේ බොහෝම හිතේශී බොහෝම හිතවත් ස්වාමින් වහන්සේ නමක් වන දැනට නිට්ටඹුව මහමෙවනාව භාවනාසපුවේ වැඩ සිටින අපගේ පින්වත් බලංගොඩ ලංකානන්ද ස්වාමින් වහන්සේ මේ බිම මෙබඳු ධර්මය පිහිටන භූමියක් බවට පත්වනු පිණිස පූජා කළ නිසා මේ අසිරිමත් මහසෑයකුත් මේ බිමේ හදන්ට අවකාශ ලැබුණා. ඉතින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලුකු ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාගේම සිත්වල ශ්‍රද්ධාව ජනිත කළ නිසා ඒ ශ්‍රද්ධාවෙන් ඒ පින්වත් බලංගොඩ ලංකානන්ද ස්වාමින් වහන්සේ මුල් වෙලා ඒ බුදුසසුනට පූජා වෙච්ච මේ බිමේ මේ මහසෑය ඒ අපගේ පින්වත් අමතධම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ එක් වෙලා සදහැවත් උපාසක උපාසිකා පිරිසේ උපකාරයෙන් සුමන සමන් දෙවුනිරිඳුන් ඇතුළු දෙව් පිරිසේ උපකාරයෙන් තනවනු ලැබුවා. ඉතින් මා සිතන්නේ ඒ පිළිබඳ වන පුණ්‍යානුමෝදනාව
අද සන්ධ්‍යාවේ සම්බුදු සිරිපා මහාසෑ වන්දනාවෙන් පස්සේ අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේගේ මුවින්ම අපට සිදු කරන්නට අවකාශ තිබෙනවා. එහෙමයි පින්වත් ස්වාමින් වහන්ස, මේ සීත සිරිපා හිමේ සිට අපි උතුම් වූ බුදුගුණ සිහිපත් කළා. මේ පින්බිමේ තිබෙන වටිනාකම පිළිබඳව දැනගත්තා. මම හිතන්නේ ඊළඟ වතාවේ අපි උතුම් වූ සිරිපා වන්දනාවේ යෙදෙද්දී මේ කාරණා සිතෙහි දරාගෙන අන් කවරදාටත් වඩා මහත් පින් රැස්වන ආකාරයට මේ සිරිපා වන්දනාව, සිරිපා කරුණාව සිදු කරන්නට හැකියි. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ පිළිබඳව අපි දැනගත්තා. උන්වහන්සේගේ ආශිර්වාදය මැද මීළඟ වතාවේදී ඉතාම සුපින්වත් ආකාරයට මේ සිරිපා වන්දනාව සිදු කරන්නට අපිට හැකි වේවි. ඒ එන ගමනේදී මේ සිරිපා මහා සෑ රදුන් ස්වර්ණ බුබ්බුලාවක්සේ අපිට මඟ කියාවි, සහ සිරිපා ගමන අපි ආරම්භ කරන්න, සිරිපා කරුණා කරන ආරම්භ කරන්නට හැකි මේ සිරිපා මහා සෑ රදුන් වන්දනාවෙන් පසුව. අද දිනේදී මේ මොහොතේ මේ ධර්ම සාකච්ඡාව සඳහා වැදම කොට වඩාල, ඒ වගේම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම කාරණා කියාදුන් ඔබ වහන්සේලා දිනමට මේ උතුම් ධර්ම දානමේ පින්කම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා කියලා අපි සාදු 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 කියා ප්‍රාර්ථනා කරනවා. නමෝ බුද්ධාය.